श्रीलंका कला विद्या संघ में स्वाभाविक नीलधारी मंडली सहभागी सामाजिक विद्युत विद्युत महात्मा लुकु सतोष मे समित पे मठ संबंध පුරා විද්‍යා සංගමය ආරම්භ කරපු කාලේම සමාජිකයෙක් වශයෙන් යාවජීව සමාජිකයෙක් වශයෙන් අපි කටයුතු කළා. නමුත් වෙනත් ජාතිය කර්තව්‍යයන් ගවේෂණයක් නිසා මට පුරා විද්‍යා සංගමය අතහැරලා ගිහින් තිබුණා කාලේ. ඒ කාලේ හිටියේ එක සමාජිකයෙක් වීරසිංහ කියලා හිටියා. ඒ වීරසිංහ මහත්තයා තමයි නිරන්තරයෙන්ම රැස්වී තියෙනකොට මාව උනන්දු කරලා මට ඉන්න කියලා මුලක් අවස්ථාවකදී මාව පෙළඹෙන්නේ. ඉතින් ඒ මහත්මයාගේ අභාවයෙන් පස්සේ පත්තිච්ච නිලධාරී මහත්තයා මට ලිපි ලේඛන වලින් දැනුම් දී තිබුණත් මට සමිතිය වෙනුවෙන් සහභාගී වෙන්න අවස්ථාවක් ලැබුණේ නැහැ. ඒ ගැන මම සමිතියට මතක් කරනවා සමාධිය වජනය කරන විදිහ සමාජිකයෙක් වශයෙන් මගෙන් සිදුවුණු ඒ ප්‍රමාදය. නැවතත් මේ සමිතියට එකතු වෙලා කටයුතු කරන්නට ලැබීම පිළිබඳව මම බොහොම සන්තෝෂ වෙනවා. මේ ආරාධනාව කිරීම ගැන මම ස්තුතිවන්ත වෙනවා. ලංකාවේ තියෙන පුරාවස්තු පුරා විද්‍යාත්මක භූමිවලින් 98ක් පමණවත් මම හිතන්නේ මම ගවේෂණය කරලා තියෙනවා. يعني මගේ වයස ඉක්මලා ගියත් සෑහෙන පමණ මහන්සියක් අරගෙන අද දක්වාමත් ලංකාවේ පුරා විද්‍යාත්මක ස්ථාන ගවේෂණය කරලා ඒ වාර්තාවල වගකීම් වලින් නිලා ඒවා ආරක්ෂා කිරීමට යම් යම් විධි විධාන සැරසීමට රටේ නිලා අද දක්වාම ක්‍රියාත්මක වෙනවා. පුරා විද්‍යා සංගමයෙන් කෙරෙන මෙහෙවර මම හිතන්නේ ඒ අපි කරගෙන යන වැඩසටහනට ලොකු වැදගත් සහයෝගයක් ලැබෙන එකක් ඇතුළත මම සලකනවා. ඉදිරියේදී අපි මේ සම්බන්ධව සාකච්ඡා කරලා අපිට දෙන්න තියෙන උපරිම සහයෝගය සංගමයට දීලා කටයුතු කරන්න බලාපොරොත්තු වෙනවා. අද මාසික දේශන මාලාවේ මට දේශනය සඳහා මම සඳහන් කළේ මාගම රාජධානිය සහ එහි රජවරු කියන මාතෘකාව. මේ පිළිබඳව සාකච්ඡා කරනකොට ගොඩාක් දේවල් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. සාමාන්‍යයෙන් මාගම රාජධානිය පිළිබඳව අපට දකින්නට ලැබෙන්නේ වංශ කතා වලින් දේවානම්පියතිස්ස රජුරුවන්ගේ රාජ්‍ය කාලය ගැන ආවර්තය කරන විස්තරය. එතන දේවානම්පියතිස්ස රජුරුවෝ දේවානම්පිය කියන එක පස්සේ හම්බ වුණේ තිස්ස කියලා සඳහන් වෙන්නේ. නමුත් අපි අර විවාහයේ පහතින් කතා කරන සාපිල කතා කරමු. දේවානම්පියතිස්ස රජුරුවන්ගේ සහෝදරයෝ 10 දෙනෙක්ගෙන් එක්කෙනෙක් මහානාග. මහානාග උපරජ තනතුරේ හිටියේ. ඔහු බලසව කරවමින් ඉන්න අවස්ථාවේ දේවානම්පියතිස්ස රජුරුවන්ගේ බිසව තමගේ පුත්‍රයාට රාජ්‍ය ලබා දීම සඳහා මහානාග යුවරජු මැරවීමට වසදාලා හඹ යැවූ කතාවක් මහාවංශයේ සඳහන්. ඒ විසාඹ කාල මියගිය මහානාග නෙමේ තමන්ගේම පුත්‍රයා තමන්ගේ පාපත් එක්ක ඒ වැවකරන්නේ ගිල්ලා ඉන්න අවස්ථාවේදී විසාම කාලා මරණයට පත් වුණා. මේ සිද්ධිය මුල් කරගෙන මහානාග යුවරජු භීතියට පත් වෙලා තමන්ගේ කාර්ය අත්හැරලා තමන්ගේ පිරිසත් සමග රෝහණයට පලා ගියා කියලා වංශ කතාවේ කියනවා. රෝහණයට පලා ගිහිල්ලා
සම්පූර්ණ රෝහණේ ආධිපත්‍යයටපත් වෙලා මාගම රාජ්‍ය කළා කියන එක මහා වංශයේ පැහැදිලි කරලා තියෙනවා. මහා වංශයේ එක තැනක කියවෙනවා සතෝ ගන්්වා රෝහණංසෝ රෝහණේ ඉස්සරෝ කිලේ මහා භෝගේ මහා ගාල. මහා වංශයේ 22 වෙනි පරිච්ඡේදයේ 8 වෙනි ගාථා. එතකොට රෝහණයට ගිහිල්ලා රෝහණයට අභිමුඛව ගිහිල්ලා මුළු රෝහණේම රාජ්‍ය බලයට මහානාගපත් වුණාය. මහා මාගම ඉඳලා මහා ගාම කියන එකේ ඉඳලා එතුමා රජකලායි කියලා මහා වංශ කතාවේ සඳහන් වෙනවා. මෙතනදී මේ මහා ගාම කියන නැත්නම් මාගම කියන වචනයත් ඒ රාජ්‍ය කරපු අගනුවරක් හැටියට සඳහන් කරන මහා වංශයේ සඳහන් වෙන ස්ථාන. නමුත් මේ රෝහණයේ මේ මාගම පිහිටියේ කොතනද කියන එක පිළිබඳව තේරුම් ගන්න පුළුවන් සටහනක් මහා වංශයේ හෝ වෙනත් කෘතියක දකින්නට ලැබෙන්නේ නැත්කාලි. සාමාන්‍යයෙන් අපේ අද පිළියෙණීම හැටියට තියෙන්නේ මාගම රාජ්‍යයේ පිතිදුනේ මාගම පිළිලා තින්නේ තිස්ස මහරාමේ ආශ්‍රය, තිස්ස මහරාමේ කිට්ටුව, කිරින්ද නදිය ආසන්නයේ කියලා තමයි දැන් සිටියමල රකිණිපල්ල ඉතිහාසඥයෝ පිළිගෙන සාමාන්‍යයෙන් කතා කරන්නේ මේ මාගම පිළිගන්නේ එතනයි කියන. මේ පිළිගෙන තියෙන දැනට පිළිගෙන තියෙන මතය අපිට ටිකක් විමසලා බලන්නට හේතු වෙන කරුණු මතුවලා තියෙනවා. මේ කාරණයේ පිළිබඳව අවුරුදු 40ක් තරම් කාල පරිච්ඡේදයක් මම ගවේෂණ කරලා තියෙනවා. දැනුත් ගවේෂණ කරනවා. 1960 ගණන් වල 50 ගණන් වල විතර සංගරාවකට මම ලිපියක් ලිව්වා මාගම රාජධානිය පිහිටිය කොහෙද. ඒ ලිපිය පිළිබඳව විශේෂ ප්‍රධානයක් පාඨකයන් අතර සහ ලේඛකයන් අතර ඇති වී තිබුණ බව ලංකාදීප පත්‍රයේ කරලා තිබුණා. හොඳ වර්ණනාත්මක ප්‍රශංසාවකින් මට පිළිගන්නවා. ඊට පස්සේ මම කල්පනා කළා මේ ගැන මම දැනට සොයාගෙන තියෙන කරුණු ලෝකයට ඉදිරිපත් කරන්න ඕනේ කියලා මම පොඩි පොතක් හැටියට සකස් කරලා මුද්‍රණය කරලා පොතක් හැටියට මේක පිටකර. මේ ග්‍රන්ථයේදී මම පෙන්වලා දුන්නා දැනට අපි පිළි අරගෙන තියෙන මාගම රාජ්‍ය මාගම අගනුවර පිහිටලා තිබුණේ තියෙන්නේ මේ කියන තිස්ස මහරාමේ ආසන්නයේ නෙවෙයි. ඊට වඩා බොහෝ ඈතින් උතුරට වෙන්නට ප්‍රදේශයක වෙන්න ඕනේ කියලා මම යෝජනා කළා. ඒ කොතනද කියන එක මම පැහැදිලි කරලා දෙන්නම් මගේ කතාවේදී. එහෙම ඉදිරිපත් කරන්නට හේතු වුණේ කර්ම ප්‍රධාන කර්ම කීපයක්. එකක් තමයි මහානාග රෝහණයට පලායන විට මිහිඳු හාමුදුරුව ලංකාවට වැඩලා හිටියේ නැහැ. මහින්දාගමනේ සිදුවෙන්න ඉස්සෙල්ලා තමයි මහානාග යුවරජතුමා රෝහණයට පලා ආවේ. ඒ පලායන වකවානුව වන විට මහින්දාගමනේට ආසන්න වකවානුවක් වන විට රෝහණය පාලනය කරපු මාලක කණ්ඩායම් දෙකක් ගැන අපේ මහා වංශයේ සඳහන් කරලා. එකක් තමයි අතරගම ශාස්ත්‍රීයවරු. අනිත් අය තමයි චන්දනගාම ශාස්ත්‍රීයවරු. මහා වංශ ටීකාවේ වෙනත් පොත්වල ධාතු වංශේ වාගේ පොත්වලත් සඳහන් වෙනවා මේ රාජ්‍ය දෙකම. ඒ කියන්නේ කාචරගාම කත්තිය නැත්නම් අතරගම රජවරු චන්දනගාම කත්තිය කියන මේ දෙගොල්ල රෝහණ දේශයේ පාලනය කරමින් හිටියා කියලා තමයි ග්‍රන්ථවල සඳහන්. එතකොට කාචරගාම කත්තියවරුන්ටත් චන්දනගාම කත්තියවරුන්ටත් මහානාග රජු සමග යම්කිසි ඥාති සම්බන්ධයක් තිබුණාද කියලා ඔප්පු කරන්න පුළුවන් වෙන එකෙල්ලේ සාධක හමුවන්නේ නැති නිසා
මේ අවස්ථාවේදී ස්වාධීනව පැවති රාජ්‍ය පාලක දෙකක් හස්සේ ඇවිල්ලා තිස්සමහාරාමේ කතරගම කිතාමන උදුලි ප්‍රදේශයක් තිස්සමහාරාමේ ආසන්න ප්‍රදේශයක මාගමනමින් වෙනම රාජ්‍යයක් පිටව ගන්න ඉඩක් ලැබෙයිද එහෙම නැත්නම් ඒකට පුළුවන්කම තියෙනවද කියන ගැටලුව මතුවේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මහා නාග පිහිටුවගත්ත රාජධානිය මෙතනින් වෙන තැනකට ගෙන යන්න. ඊළඟට අනිත් කරුණ තමයි රෝහණයට පලාපු මහා නාගගේ සිට මහා නාග යථාවතිස්ස ගෝඨාභය කාවන්තිස්ස කියන මේ පාලක හතර දෙනා. මේ හතර දෙනාගේම කිසිම සටහනක් තත්කාලීන කුඹුක්කංවයෙන් දකුණට ඇති ප්‍රදේශයේ දකින්නට ලැබෙන්නේ මහානාග ගැනවත් යතාවතිස්ස ගැනවත් කෝඨාභය ගැනවත් කාවන්තිස්ස ගැනවත් කියන මේ හතර දෙනාම පිළිබඳව කිසිම සටහනක් කුඹුක්කංවයෙන් දකුණට ඇති ප්‍රදේශයේ දකින්නට ලැබෙන්නේ තත්කාලීන පස්සේ කාලවල සටහන් තියෙනවා. දැන් වංශ කතාවේ සඳහන් වෙනවා සිතුල්පව් විහාරය කාවන්තිස රජුරෝ කෙරෙව්වේ. සිතුල්පව් විහාරයේ තියෙන සිතුල්පව් විහාරයේ තාසන්න වටා තියෙන කුඩා සිතුල්පව්ෝ දෙකුන්දරව ආදී ඒ කඳු වැටි ඔක්කොම තරණය කරලා ඒවා පරීක්ෂා කරලා ඉවර තියෙන ශිලාලේඛන පිළිබඳව පර්වත ආදී සියලු ශිලාලිපි ගවේෂණය කළා. මම සිතුල්පව් පිළිබඳ ග්‍රන්ථයක් නිර්මාණය කළා. ඒ ග්‍රන්ථයේ මම පෙන්නලා තියෙනවා කාවන්තිස්ස රජතුමා පිළිබඳව අත්කාලීනව සඳහන් වෙන කිසිම සටහනක් නැහැ. එතකොට අපේ ලොකු පිළිගැනීමක් තියෙන වංශ කතාවල ලොකු පිළිගැනීමක් තියෙන සිතුල්පව්වේ කාවන්තිස්ස රජුගේ ගැනවත් අඩු ගානේ සටහනක් දකින්නට ලැබෙන්නේ නැහැ. ඒ වගේම යාල අභය භූමියටයි උඹුක්කංවයෙන් දකුණට පිහිටි කිසිම සිද්ධස්ථානයක මණ්ඩගල ආදී ආකාශ චේතිය ආදී පටනංගල ආදී ඒ කියන කිසිම ස්ථානයකින් දැනට හම් වෙලා තියෙන බෝවත් පිළල කොටා දැන්මුහෙල කුඩුම්බිගල ඒ වගේම බම්බරගස් තලාව ආදී කිසිම තැනකින් හම්බ වෙච්ච ශිලා ලිපියකින් තත්කාලීන කියන්නේ රජවරුෙකුට අයිති කාලයේ ශිලා ලිපියක් සඳහන් වෙන්නේ නැහැ මේ රජවරුන් පිළිබඳව. පසු කාලයේ තයි ස්ථානයක් තියෙනවා මේ මණික්ගංගේ තොටුපළක් බ්‍රාහ්මණයා තොට කියලා. ඒ තොට ළඟ තියෙන පොඩි කෙටි ලිපියක සඳහන් වෙනවා කාවන්තිස්ස රජුගේ පිළිබඳව කකවණහ කියලා. කකවණහ කියන වචනේ සඳහන් වෙනවා කාවන්තිස්ස රජුගෙන් පිළිගන්න. එතකොට මේ ශිලා ලිපිවල එන තොරතුරු ආශ්‍රයෙන් අපි ශිලා ලිපි ගැන කතා කරනකොට කුඹුක්කංවයෙන් මෙගොඩට තියෙන කිසිම තැනක මහා නාගයවරු යටාලතිස්ස ගෝඨාභය කාවන්තිස්ස කියන හතර දෙනාගෙන් එක්කෙනෙක්ගේවත් නමක් තත්කාලීනව සෙල්ලිපිවල සඳහන් වී නැත්තේ ඇයි? එතකොට අපිට ඒක කතා කරන්නට සිද්ධ වෙනවා මේ ප්‍රදේශවල පාලනය කළ තියෙන මේ කාලයේ වන විට අඩුගානේ ගෝඨාභයගේ කාලයේ පසු වෙන විටවත් මේ ප්‍රදේශ පාලනය කළ තියෙන්නේ කතරගම ශාස්ත්‍රීයවරු. කතරගම ශාස්ත්‍රීයවරු මේ ප්‍රදේශයේ පාලනය කළ තියෙනවා කියන එක අපි පිළිගන්න විට ආවන්තිස්ස රජුරන්ට මාගම ඉඳලා මේ ප්‍රදේශයේ යම් යම් දේවල් කරවන්න පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ. මේක තමයි ප්‍රධාන තර්කයක් හැටියට අපිට ඉදිරිපත් කරන්න පුළුවන් වෙන්නේ. නමුත් අපිට කුඹුක්කංවයෙන් උතුරට වෙන ප්‍රදේශයේ එනම් කතරගම ශාස්ත්‍රීයවරුන්ගේ රාජ්‍යයට අයිති ප්‍රදේශයේ හැටියට නිශ්චිත නිර්ණයක් නැතත් ඔවුන්ගේ ප්‍රධාන කේන්ද්‍රස්ථානයේ කතරගම ආදී ඒ කොටසෙන් උතුරට වෙන්න ඒ සීමාව ඉක්මවල ගිහින් උතුරට වෙන්න තියෙන ප්‍රදේශවල කාවන්තිස්ස මහා නාග යුවරජු ගැන යතාලතිස්ස ගැන ගෝඨාභය ගැන
කාවන්තිස්ස ගැනත් කියන මේ හතර දෙනාම ගැන පිළිබඳව සෙල් ලිපි වල සඳහන් වෙනවා කරු. එතකොට එහෙමනම් අපිට අහන්න තියෙන්නේ ප්‍රශ්නේ නගන්න තියෙන්නේ කල්පනා කරන්න තියෙන්නේ මාගම රාජ්‍යයේ මහානාග යුවරජ ගොඩනගා මාගම රාජ්‍යයේ තියෙන්න ඕනේ කුඹුක්කම්මෙන් උතුරට පිහිටි ප්‍රදේශයේ මිසක් කුඹුක්කම්මෙන් දකුණට පිහිටි ප්‍රදේශයේ නොවේ කියලා. ඒ හේතුව මොකද? කුඹුක්කම්මෙන් මෙගොඩ තිබුණු දකුණට තිබුණු ප්‍රදේශයේ කතරගම දසබෑයෙන් පාලනය කරපු නිසා ඒ ආසන්නයේ මාගම රාජ්‍යයක් ඔහුට බිහි කරගන්න පුළුවන්කමක් ලැබුණේ නැහැ. ඒක එතනින් උතුරට බිහි කරගෙන බලය පතුරවපු නිසා තමයි එතනින් උතුරට දීඝවාපියත් වන්නල සෑහෙන දුරක් එනතුරු මාගම රාජ්‍යයේ හැටියට බාද්දපු මහානාගගේ බලය පැතිරිලා ගියේ කියන්නේ. දැන් මේ ගැන කතා කරනකොට සාධක වශයෙන් කීපයක් ගෙනෙන්න පුළුවන් ශිලාදෙන්න. එකක් තමයි දිගමඩුල්ලේ දිගමඩුල්ලේ මොනරාගල දිස්ත්‍රික්කය කුමුක්කම්මෙන් කුඩ කොල්ලාදෙණිය කියන ස්ථානයේ තියෙන කිරිවැල්කොඩ කන්දේ තියෙන ගල්ලිනක ශිලා ලිපියක් තියෙනවා. ඒක ප්‍රකාශයට පත් කරලා තියෙනවා මාචාර්ය සේනරත් වර්ණිතාන මහත්මයා. ඒ සෙල් ලිපියේ තියෙනවා නාග කියලා රජ කෙනෙක්ගේ රාජ්‍ය කාලයේදී ඒ ගල්ලෙන කාන්තාවක් විසින් සෝනා කියලා කාන්තාවක් විසින් මහා සංඝයා වහන්සේට පූජා කරනවා. නගයහ රජියෙහි නාග රජුගේ කාලයේ ලංකාවේ තියෙන ශිලාලිපි අතර පැරණිම ශිලාලිපිය හැටියට මහාචාර්ය සෙනරත් පරිණිතාන මහත්මයා සඳහන් කළ තියෙන්නේ මේ කොල්ලදෙණිය දෙලිපි. එතකොට මේ පැරණිම සෙල් ලිපිය සඳහන් වෙන නග අය නාග නමැති කුමාරයා එතුමාගේ රාජ්‍ය කාලයේදී මේ ලිපිය කර මේ පූජාව මේ සෝනා කියන කාන්තාව කරලා තියෙනවා. එහෙමනම් මේ ප්‍රදේශය අතරගම ශාස්ත්‍රීයවරුන්ට අයිති ප්‍රදේශයක තිබුණා නම් නැත්තම් අතරගම ශාස්ත්‍රීයවරුන්ගේ රාජ්‍යයේ ඒ ප්‍රදේශයේ පැතිරිලා තිබුණා නම් මෙතන නගයහ රජෙහි කියන වචනේ භාවිත කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක නිසා අපිට පේනවා එතරින් එහාට මෙච්ච ප්‍රදේශයේ නාග කියලා රජ කෙනෙක්ගේ කාල පරිච්ඡේදයක මේ පූජාව කරලා තියෙනවා. සෙනරත් පරිණිතාන මහත්මයා මේ නග අය කවුද කියන එක පිළිබඳව එතුමාගේ විවරණය දක්වලා තියෙනවා. මෙතුමා මහා නාග යුවරජු හැටියට කියන්නේ කාවන්තිස්ස රජු දේවාන පිටිස්ස රජුගේ සහෝදර රුහුණට පලාගෙන ආපු මාගම රාජ්‍ය ආරම්භ කරපු මහානාග යුවරජු කියලා සඳහන් කරලා තියෙනවා. ඒ නිසා දැන් මෙන්න මේ සෙල්ලිපි සාධකයේ ඇරගෙන අපිට තව දුරටත් ඉදිරියට යන්න පුළුවන් කම ලැබෙනවා මේ සාධකයේ පිළිබඳව. මම එකක් කියන්න කැමතියි මේ දැන් මේ ගවේෂණ කරනවා. ගවේෂණය කළාට ප්‍රදේශයක කන්දක ඒ වපසරියක පූර්ණ ගවේෂණයක් කළා කියලා කිසිම කෙනෙකුට කියන්න පුළුවන් කමක් නැහැ. හේතුව මොකද? අද ගිහින් අපි ගවේෂණයක් කරලා ආවට පස්සේ ඒ ප්‍රදේශයේ ඉන්න අය පොළඹවලා ආවොත් ඒගොල්ලෝ අපිට දැනුම් දෙනවා අර ගවේෂණය කරපුවට වඩා තවත් දැන් තියෙනවා ඒ වපසරිය. එතකොට ආයෙ ගිහින් බලුවාම අලුත් දෙයක් අපිට හොයාගන්න පුළුවන්කම ලැබෙන. එහෙම ඒවා මට අප්‍රමාණවත් සිද්ධ වෙලා තියෙනවා මෑත භාගයේ ඉස්සර. ඉතින් ඒක නිසා තවමත් මේ තොරතුරු අපිට එක්රැස් කරගන්න පුළුවන්, නැවත නැවත මතු කරගන්න පුළුවන් මේ ගවේෂණ තවදුරටත් ප්‍රමාණිකුලව පුළුල්ව කරගෙන යන්න තියෙනවා. ඊළඟට දැන් මම එන්නේ කුඹුක්කම්මෙ නිම්නේ නෙමෙයි මහා මාගම රාජධානිය පිහිටවගත්තේ කුමුක්කම්මෙන් උතුරට භූමියක කියන එක ඔප්පු කරන්න. එතකොට එතෙන්දී අපිට මහාචාර්ය සෙනරත් පරිණිතාන මහත්මයා කියවලා ප්‍රකාශයට පත් කළ දෙන ශිලාලිපි කීපයක් අපිට ප්‍රයෝගික කරගන්න පුළුවන්. එයින් එකක් තමයි
කුසලාං කන්ද කියන ස්ථානය. කුසලාං කන්ද තියෙන්නේ තොප්පිගලට කිලෝමීටර 20ක් විතර දකුණට. මඩකලපු දිස්ත්‍රික්කයේ කුසලාං කන්ද කියන එක දැන් හඳුන්වන්නේ එදා පරණිතාර මහත්මයා කියවන කාලේ කුසලාං කන්ද හඳුන්වන්නේ කුසලාං කන්ද නමින් නිකලස් මහත්මයාම සඳහන් කරලා තියෙනවා. නමුත් දැන් හඳුන්වන්නේ එක කුංචනා මලිය කියලා. දැන් අද කුසලාං කන්ද කියලා හොයන්න ගියාට පුළුවන් කමක් නැහැ. කුංචනා මලිය. තොප්පිගල ජයග්‍රහණය කරපු සතියෙන් හමුදාවත් එක්ක මම ගියා තොප්පිගලේ වටා ප්‍රදේශයේ ගවේෂණ කරන්න. ඒ ගිය වෙලාවේදී ඒ වටා තියෙන නෙළුගලාදී ප්‍රදේශ සහ මේ කුංචනා මලිය ගවේෂණය කළා මම. මේ මට පෙන්වන්න පින්තූරයම වීඩියෝ කරගෙන තියෙනවා. මම ඒක මොකක්වත් ගෙනාවේ නැහැ. අවශ්‍යතාවය තියෙන නම් පස්සේ මට දෙන්න පුළුවන්. ඉතින් එතකොට මෙතන මේ කුසලාං කන්ද තියෙන සෙල්ලිපියක සඳහන් කරලා තියෙනවා උපරජ නගපුතේ රජ අබය නම තසපුතේ ගමිනි තිස කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට උපරජ නග රජ අබය ගමිනි තිස කියලා තුන් දෙනෙක් ගැන සඳහන් කරලා තියෙනවා. එතකොට පරණවිතාන මහත්මයා සඳහන් කරන්නේ මේ උපරජ නග කවුරුවත් නෙමේ මහා නාග යුවරජ. අර පොල්ලදෙණිය සෙල්ලිපියේ සඳහන් වෙන එක්කෙනා තමයි උපරජ නග කියලා කියන්නේ. එතකොට උපරජ නගගේ පුත්‍රයා තමයි රජ අබය. රජ අබය කියලා කියන්නේ ගෝඨාභය කියලා. එතන පොඩ්ඩක් මම පස්සේ විවරණ කරන්න. රජ අබය කියලා කිව්වේ ගෝඨාභය රජු. කියන්නේ කතරගම දසපෑයන් මරලා රාජ්‍ය ව්‍යාප්ත කරපු යටාලතිස්සගේ පුත්‍රයා හැටියට කියවෙන තැනත්තා මෙතන මේ රජාබේ කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් මෙතන උපරජගේ පුත්‍රයා හැටියට නාගගේ පුත්‍රයා හැටියට සඳහන් වෙන එක පැහැදිලි කරන්න පස්සේ එයාගේ පුතා හැටියට සඳහන් වෙන ගමිනිතිස කවුරුත් මේ කාවන්තිස රජු. ගමිනිතිස කියන කාවන්තිස රජු. එතකොට අපිට පැහැදිලිවම මේ පරම්පරාවේ මහා නාග යුවරජ, ගෝඨාභය, කාවන්තිස්ස කියන මේ රජවරු මේ තුන් දෙනා පිළිබඳව අපිට දකින්න ලැබෙන්නේ තත්කාලීන ශිලා ලිපි වලින් කුඹුක්කම් වයින් උතුරට පිහිටි තොප්පිගල ආදී ප්‍රදේශ වල තියෙන මේ ශිලිපියෙන් අපිට දකින්න ලැබෙන්නේ. ඊළඟට අම්පාර දිස්ත්‍රික්කයේ මම ගවේෂණයක් කරගෙන යනකොට මහාචාර්ය සෙනරත් පරණිතාන මහත්මයාගේ හෝ අනිකුත් ගවේෂකයෙකුගේ අවධානයට ලක්ම වෙච්ච නැත්නම් සොයා නොගත්ත ස්ථානයක් වෙන මලයාලි කන්ද කියලා. මම ගවේෂණය කරන තුරු කවුරුවත් ඒක සොයාගෙන තිබුණේ නැහැ. එතෙන්දි මට මලයාලි කන්ද කියන එකේ තිබුණු සෙල්ලිපියක මට හම්බ වුණා මෙහෙම ලිපියක්. ගමිනි නගපුත අය අබේ පුත අය තිසෙන කරිතේ. එතකොට ගාමිනි නාගගේ පුත්‍රයා වූ අයාභයගේ පුත්‍ර අයතිස. මෙතන ගමිනි නග කියලා කිව්වේ මහානාග යුවරජතුම. මහානාග යුවරජතුමා ගමිනි කියන විවහාරය ලංකාවේ කිසිම තැනක භාවිත කරලා නැහැ සෙල්ලිපියක. රාජකුමාරයෙක් හැර වෙන කෙනෙක් හඳුන්වනවා. ඒ වචනේ පාවිච්චි කරලා දෙන්නේ අය නැත්නම් ගමිනි. ගමිනි යෙදුණු තැන අය නැහැ. අය යෙදුණු තැන ගමිනි. ඒක නිසා මේ වචනේ මෙතන පාවිච්චි කරලා තියෙන්නේ අර උපරජ නාග හඳුන්වන්න අයාභය කියලා කිව්වේ ගෝඨාභය, අයතිස කියලා කිව්වේ කාවන්තිස රජු. ඊළඟට පරණවිතාන මහත්මයාත් කියාවු තව සෙල්ලිපියක් තියෙනවා ඒ ප්‍රදේශයේ. මේ දැනට ඒ හරිය හඳුන්වන්නේ කාංචන කුඩා කඳවුරේම තියෙන ඒ ආසන්නයේ කුඹුරක් මැද්දේ තියෙන විශාල ගල්පර්වතයක්. ඒ ගල්පර්වතයේ නෂ්ටාවසේ සහිත විශාල ප්‍රදේශයක් මෙතිලා තියෙන මුස්ලිම් ජනතාවගේ කුඹුරු හැමතැනම තියෙන්නේ. ඒ පුරාවස්තු ඔක්කොම ඩෝසර් කරලා විනාශ කරලා තියෙනවා. ඒ පර්වතයේ මට හොයාගන්න පුළුවන් කවරම කිසිම වාර්තාවක් නැති බුද්ධ ප්‍රතිමාවක් කොටන්න ඒකේ අර සාමාන්‍ය සැලැස්ම ගහලා තියෙන එකක්. පින්තූරයක් මේ ගලිය කොල්ලා තියෙන දැන් ඒක තියෙනවා සෙල්ලිපිය මුට්ටමලේ මුට්ටයා කල්ලු කියලා සඳහන් කරලා තියෙනවා අපේ පරණිතාන මහත්මයාගේ පොතේ. ඒක තියෙනවා
දසබති කරන ජවකනය උපරජ නග උපරජ නගහ මරු මකනකේ මහා පසදික අබේ රජහ පුති ගමිනි දිස. මෙතන උපරජ නග කියලා සඳහන් කරලා තියෙන්නේ මහානාග යුවරජතුමා. එයාගේ පුතා හැටියට සඳහන් කරලා තියෙන රජාබය කෝඨාභය රජතුමා. එයාගේ පුතා හැටියට සඳහන් කරලා තියෙන ගමිනි දිස මේ කාවන්තිස රජතුමා. දැන් වැඩි ඈතකට නොගිහින් මේ ශිලාලිපි ගණනාව තව තියෙන කොට මේ ශිලාලිපි ගණනාවෙන්ම අපිට හොයා බලනකොට අපිට පෙනෙන්නේ කාමන්තිස්ස රජතුමා දක්වා රජවරුන් පිළිබඳව තත්කාලීනව ශිලාලේඛනවල සඳහන් වෙන්නේ කුඹුක්කයන් වයෙන් එතරට උතුරු පැත්තට. එහෙමනම් ඇයි දකුණු පැත්තේ හිටියානම් ඒ පැත්තේ එක තැනකවත් කාවන්තිස්සගේ නාමයට පමනවල තියෙන වංශ කතාවල එන තොරතුරු වල මේ මේ එක තැනකවත් ශිලාලේඛනික කාවන්තිස්ස රජුන් පිළිබඳව හෝ ගෝඨාභය මහානාග හෝ පිළිබඳව සඳහන් වී නැත්තේ මොකද කියලා අපිට ලොකු තර්කයක් ගන්න දිනවා. ඒකට දෙන්න තියෙන එකම පිළිතුර තමයි මහානාග පිහිටුවාගත්ත මාගම රාජ්‍යය තිබුණේ මුක්කම් වයෙන් මුතුරට භූමියක කියලා. දැන් අපි ඒ භූමිය සොයාගෙන යන්න ඕන. ලංකාවේ පැරණි සිතියම් වල සඳහන් කරලා තියෙනවා සියඹලන් නුඩුවටත් පොතුවිල් වලටත් අතර සතභූම් කණුවේ වශයෙන් ගත්තොත් 15 කණුව කියලා කියන මහ කඩුගොල්ල කියලා දැන් හඳුන්වන්නේ ප්‍රදේශයේ ඒ ප්‍රදේශයේ මාගම කියලා සිටියමේ ලකුණු කරලා තියෙන ගම මාගම කියලා. එතකොට ඒක ගැන ටිකක් සොයාගෙන යනකොට අපිට ටිකක් එහාට ඇතුළට ඇතුළට යනකොට කිලෝමීටර 3-4ක් අපිට හම්බ වෙනවා නාමලුව කියලා පුරාවිද්‍යා භූමියක් විශාල ප්‍රදේශයක පැතිරු ගල්කන්දක් චෛත්‍ය සීනි ගල්ලින් ආදී පෝෂණය වෙච්ච ප්‍රදේශයක්. මෙතන තියෙන ශිලාලේඛන පරීක්ෂා කරගෙන යනකොට අපිට හම්බ වෙනවා මහගම කියලා ගමක් පිළිබඳව සෙල්ලිපිය සඳහන් කරලා තියෙනවා. එතකොට මේ නාමලුව කියන ස්ථානයේ තියෙන මහා සෙල්ලිපිය සඳහන් වෙන මහගම ගැන වෙන්න ඕනේ මෑත කාලේ කියන්නේ පැරණි ලංකා සිටියම කරන කාලේ දක්වා මේ විවාහයේ ප්‍රදේශයට තිබුණා. දැන් මේ සමහර පැරණි දෙවිය කියනවා මහගම මේ ප්‍රදේශයේ කියලා. ඒ කියපු ඒ විස්තර ටික අනුව අපිට පේනවා සිටියමේ සඳහන් කරලා තියෙන මහගම තමයි මේ අර මේ නාමලුව සෙල්ලිපියක සඳහන් කරලා තියෙන මාගම මාගම කියන මාගම වෙලා තියෙනවා. එතකොට අපි දැන් යෝජනා කරනවා කාවන්තිස්ස රජුගේ මහානාග යුවරජතුමා පිහිටුවාගත්ත රාජධානියේ අගනුවර වූ මාගම රෝහණේ උතුරු පැත්තට බලව තිබුණු ඔය මහ කළුගොල්ල ආශ්‍රිත වටා පරිසරයේ පිහිටා තිබුණු මාගමයි කියලා අපි එතෙන්ට යෝජනා කරනවා. මේ පිළිබඳව පූර්ණ විස්තර සාධක ඓතිහාසික ශිලාලිපි පුරාවිද්‍යාත්මක හා මේ සාහිත්‍යමය මූලාශ්‍රයෙන් මම ලියපු පොතක් මම සමිතියට පරිත්‍යාග කරනවා. ඒකෙදී උඟක් විස්තර බලා ගන්න පුළුවන්. මම කෙටි හැඳින්වීමක් වශයෙන් මේ කතාව කරන්නේ. එතකොට මහානාග යුවරජතුමා වලස්සව කරවමින් ඉඳලා රුහුණට බලා ඇවිත් රුහුණේ සම්පූර්ණයෙන්ම රාජ්‍යයට පත් වුණා කියලා මහාවංශයේ කියනකොට ඒ වකවානුවේ හිටිය රුහුණේම හිටිය රාජ්‍ය දෙකක් වූ කතරගම ශාස්ත්‍රීයවරුන් සහ චන්දනගාම ශාස්ත්‍රීයවරුන් ගැන මොකද ඒක නිසා රෝහණය කියන එක මේ වකවානුව වෙන විට අද අපි විවහාර කරන රෝහණේ තරම් විශාල ලෙස පුළුල් වෙලා නොතිබුණු බව අපිට පැහැදිලි වෙනවා. මාගම තිස්ස මහරාමාදී ප්‍රදේශ රෝහණේට සම්පූර්ණ රෝහණේ ඒ ප්‍රදේශයත් එක්ක රෝහණේ වශයෙන් සලකන්නට පටන් ගත්තේ ටිකක් තව
අතවර්ෂයක් දෙකක් ගිහිල්ලයි කියන එකට අපිට කරුණ සඳහන් කරන්නට වෙයි. එක හේතුවක් තමයි රුහුණේ කුඹුක්කන් වයින් දකුණට වෙන ප්‍රදේශයේ හම්බ වෙලා තියෙන කිසිම ශිලා ලේඛනයක සඳහන් වෙන්නේ නැහැ රෝහණ මහා විහාරය කියලා ස්ථානයක් පිළිබඳව. තිස්ස මහරාමයේ ගැන බැලුවොත්, එහෙම නැත්නම් යටාල විහාර ගැන බැලුවොත්, එහෙම නැත්නම් කිරින්ද ගැන බැලුවොත්, එහෙම නැත්නම් කතරගම කිරි විහාර ආදී ඇරගෙන බැලුවොත්, සිතුල්පව්වේ විහාර විහාරයෙන් බැලුවොත්, ඒ කොතනකවත් ඒ ප්‍රසිද්ධ ඒ කිසිම සිද්ධස්ථානයක් රුහුණේ මහා විහාරය කියලා සඳහන් කරලා නැහැ. එහෙමනම් ඒ ප්‍රදේශයේ රුහුණු හැටියට සඳහන් කරලා නැහැ ඒ කාටි. රුහුණු ජනපදේ බද්දකච්චානාගේ සහෝදරයා වූ රෝහණ කුමාරයා පිහිටවපු ජනපදය මුළු අද පවතින රෝහණේ සීමාවයි මුළුමනින්ම පැතිරලා තිබුණේ නැහැ. දැන් අද රෝහණේට අපි එක පැත්තකින් මාවැලි ගඟ සීමාව හැටියටත්, මධ්‍ය කඳු කරේ සීමාව හැටියටත්, අලුගඟ සීමාව හැටියටත් සඳහන් කරන්නේ අපි විශාල ප්‍රදේශයක් අද රෝහණේ නමින් හඳුන්වන්නේ. නමුත් ඒවන විට මේ මහානාග යුවරජතුමා රෝහණයට එන විට රෝහණය නමින් හඳුන්වලා තියෙන්නේ අර බද්දකච්චානා සහෝදරයගේ සහෝදරයා හදාපු කුඩා ප්‍රදේශය තමයි රෝහණ දේශය කියලා හඳුන්වලා තියෙන්නේ. ඒ රෝහණ දේශයේ පිහිටලා තිබිලා තියෙන්නේ දීඝවාපියට දකුණින් කුඹුක්කන් වයට උතුරින් පිහිටි ප්‍රදේශය තමයි ඒ රෝහණ දේශයේ පිහිටලා තිබුණේ. ඒකට තියෙන එක සාධකයක් තමයි ලාහුකල මගුල් මහා විහාරයේ තියෙන සෙල්ලිපියක ඒ විහාරය රූණු මහ විහාර කියලා සඳහන් කරලා තියෙනවා. රූණේ මහා විහාරය. විශාල චෛත්‍ය, විශාල ආගමික ස්ථාන, විශාල පුදබිම් රූණු දේශයට අයිති දැන් සලකන ප්‍රදේශයේ ඕන තරම් තිබියදී මේ මගුල් මහා විහාරයට විතර ඇයි රූණු මහ විහාර රූණු මහවැර කියන මේ වචනේ පාවිච්චි කරලා තියෙන ධාතුසේන රජුගේ කාලේ ගම්ම පැවතෙන ප්‍රූතක් ඇදීලා මේ සෙල්ලිපිය සඳහන් වෙනවා. එහෙමනම් අපිට පේනවා රෝහණ කියන කුමාරයා බිහි කරපු ජනපදයේ මේ ප්‍රදේශයේ තිබිලා තියෙනවා. මහානාග යුවරජතුමා ඒ රුහුණු ප්‍රදේශයට තමයි ඇවිල්ලා තියෙන්නේ. ඇවිල්ලා ඒ රුහුණු ප්‍රදේශයේ තමයි මෙයා සම්පූර්ණයෙන්ම රජකමටපත් වුණේ. සියලු රෝහණේ රජකමටපත් වුණා කියන එක අර්ථවත් වෙන්නේ අන්නෙන් අපි ආවා. එතකොට කාමන්තිස්ස රජතුමා දැන් මහානාග යුවරජතුමා මාගම රාජ්‍ය පිහිටුවාගෙන සත්‍ය නැතුව පාලනය කරගෙන ගියා. නමුත් බුදු සමයේ පැමිණියට පස්සේ බෝධි රෝපණ උත්සවයට සම්බන්ධ වෙන්නේ රුහුණෙන් චන්දනගාම ශාස්ත්‍රීයවරු සහ කාචරගාම ශාස්ත්‍රීයවරු පමණයි. මහානාග යුවරජතුමා සම්බන්ධ වූ බව කිසි සතක් දැනග සඳහන් වෙන්නේ නැහැ. සමහර විට යට ආරාධනාවක් නොලැබෙන්නත් ඇති, එයා බය නිසා හිඟින්නත් ඇති. රාජ්‍ය නියම උපකාරය වශයෙන් මහානාග යුවරජතුමාට එහි යන්න තත්ත්වයක් නැතිුණා වෙන්නටත් ඇති. කොහොම නමුත් මහානාග ඒ ප්‍රදේශයේ බලය පතුරවාගෙන උතුරට බලය විහිදුවාගෙන හිටිය බවට කදිම සාධක තමයි මේ කුසලාංකන්ද අඩුළු පොතාන මලේ මලයඩි කන්ද සමන්වැල පියම්වැල ආදී මේ තැන්වල තියෙන මේ ශිලා ලිපි වලින් පෙන්නුම් කරන්නේ ඔහුගේ බලේ ඉදිරියට පැතිරිලා තිබුණයි කියන්නේ. මහානාග යුවරජතුමාගේ අභාවයෙන් පස්සේ යුවරජකමට පත් යුවරජ වශයෙන්ම උපරජ වශයෙන්ම පාවිච්චි කරලා තියෙනවා මේක ඊළඟ පාදක. යටාලතිස්ස කුමාරයා මහානාග යුවරජතුමාගේ පුත්‍රයා හැටියට වංශ කතාවල සඳහන් කරලා තියෙනවා. යටාලතිස්ස ගැන තත්කාලීනව දකුණේ තැනකින් සඳහන් වෙන්නේ නැහැ කිසිම ශිලා ලේඛනයක. දෙයයන් එකම කියන ස්ථානයේ තියෙන ශිලා ලේඛනයක යටාලතිස්ස රජුව ගැන තියෙනවා යටලක තිස්ස කියලා. නමුත් ඒ ලිපි ආයිති වෙන්නේ යථාර්ථයෙන් බොහෝ කාලයකට පස්සෙ අතවස්ස කීපයකට පස්සෙ සෙල්ලිපියක තමයි ඒ දෙයියන් තමයි යථාර්ථය ගැන සිහිපත් කරන්නේ. ඒ නිසා ඔහුගේ රාජ්‍ය බලයක් ඒ ප්‍රදේශයට පැතිරලා තිබුණයි කියලා කියන්න කිසිම සාධකයක් දකින්න ලැබෙන්නේ නැහැ. නමුත් එතනින් මුතුරට අර මම මුලින් සඳහන් කළා වගේ ඒ යථාර්ථය පිළිබඳව
සඳහන් වෙන තොරතුරු අපිට දකින්නට ලැබෙන. ඒ වගේම යටාල තිස්සගෙන් පසු රජකමට පත් වුණේ එයාගේම සහෝදරයා වූ ගෝඨාභය. වංශ කතාවල තියෙන්නේ ගෝඨාභය යටාල තිස්සගේ පුත්‍රයා. තස්ස පුත්තෝ ඔහුගේ පුත්‍රයා කියලා සඳහන් කරලා තියෙනවා. මහාචාර්ය පරණවිතාන මහත්මයා මේ ගැටලුව निराකරණය කරන්න අදිම මේ සාධකයක් ඉදිරිපත් කළා කියනවා. එනම් පෙරණි ලේඛනවල පුත්‍රයා ගැන සඳහන් කරන්න තිබුණු වචනේ පුත. බ්‍රාහ්මී ලිපිය සඳහන් වෙන්නේ පුත නැත්නම් පත. සමහර විට පාපිල්ල නැතුව පුත කියන එක පත කියලා සඳහන් වෙනවා. ඒ වගේම සහෝදරයා ගැන සඳහන් කරන්න සෙල්ලිපියල සඳහන් වෙන්නේ බත කියලා. ලේඛනවල ප්‍රාකෘත සිංහල භාෂාවෙන් රචනා වෙච්ච මේ ලේඛනවල මේ වචනය අතින් අත එන අය අතින් වැරදි විදිහට ලියවිලා පුත කියන එක නැත්තම් පත කියන එක බත කියන එක පුත කියලා ලියවෙන්නට ඇති. බත කියන එක පුත කියලා සහෝදරයා බත කියන්නේ සහෝදරයා භාතෘ සහෝදරයා කියන වචනය වැරදි විදිහට සෙල්ලිපියල ලියවිලා ලියවිලා කියන වචනය පුතේ කියලා ලියවෙන්න ඇති කියලා පරණිතාන මහත්මයා පෙන්නුම් කරලා තියෙනවා. ඒක ඒ පරණිතාන මහත්මයාගේ මතය අපිට ස්ථිර වෙනවා. ශිලා ලේඛන ගණනාවකින්ම ගෝඨාභය යථාර්ථිස දෙන්න සහෝදරයෝ හැටියට සඳහන් වෙන මේ සෙල්ලිපි සාධක වලින් මම කියපු සෙල්ලිපියෙන් ඒක පැහැදිලිවම ඔප්පු වෙනවා. ඉතින් ඒක නිසා යටාල තිස්සගෙන් පසු ඊළඟ සහෝදරයා රජකමට පත් වෙනවා. දැන් මෙතන රාජ්‍ය නීතියත් අපිට පැහැදිලි වෙනවා වැදගත්. මොකද ඒ වකවානුවේදී රාජ්‍යත්වයේ ගිහිල්ලා තියෙන්නේ තාත්තගෙන් පුතාට නෙමෙයි තාත්තගෙන් සහෝදරයාට. ඒ කියන්නේ දේවානම්පියතිස්ස රජුලන්ගෙන් පස්සේ මහානාගට හිමි වෙන්න තියෙන්නේ. මහානාග නැති නිසා උද්ධිය රජු වුණා. උද්ධියගෙන් පස්සේ යාගේ සහෝදරයා රජු වුණා. ඒ විදිහට මේ කාලේ තාත්තගෙන් පුතාට නෙමෙයි රජකම ගිහිල්ලා තියෙන රජකම උරුම වෙලා තියෙන්නේ සහෝදරයා. ඒ අනුව සහෝදරයෙක් නැත්තම් පුතාට යනවා. ඒ අනුව මහානාගෙන් පස්සේ රජකමට පත් වෙන්නේ සහෝදරයෙක් නැති නිසා යටාලතිස්ස. යටාල තිස්සගෙන් පස්සේ රජකමට පත් වුණේ එයාගේ පුතෙක් නැති නිසා ගෝඨාභයගෙන් පස්සේ රජකමට පත් වෙන්නේ කාවන්තිස්ස රජතුමා. ඒ රාජ පරම්පරාව ඉතාම පැහැදිලිව සෙල්ලිපි වලින් අපිට ඔප්පු කරලා තියෙනවා. පැහැදිලිවම දීලා තියෙන ඥාතිත්වයක් එක්ක දෙලින්ම ඔය මං කියපු සමංගල මලයඩි කන්ද ආදී ඒ ශිලා ලේඛන වලින් පැහැදිලිව ඉදිරිපත් කරලා තියෙනවා. මේ ළඟදී මේක පැහැදිලි කරන තවත් සෙල්ලිපියක් අපිට හොයාගන්න පුළුවන්කම ලැබුණා. අති දුෂ්කර ගමනක යෙදීමේ මේ අප්‍රේල් මාසයේ පළවෙනිද තමයි මේ සෙල්ලිපිය සොයාගත්තේ. දැන් ඔය මා සඳහන් කරපු මාගම රාජධානී කියලා කියාපු 15 සතකුම් කණුව ආශ්‍රිතව සෙල්ලිපියට සඳහන් වෙන මාගම කියන ස්ථානයේට ආසන්නව සියඹලාණ්ඩුවේ කෙරවලි වෙට්ටුඹගල කියලා ඒ ස්ථානේ කියන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මහත්තයෙක්ගේ කියා. ඒ එතන ගල්ලෙනක සෙල්ලිපියක සඳහන් කරලා තියෙනවා උපරජ නගහපුත රජ අභයහපුත තිස අයන කියන වාක්‍ය. එතකොට උපරජ නාග රජ අභය තිස අය මහානාග යුවරජු රජ අභය ගෝඨාභය රජු තිස අය කාවන් තිස රජු. මේ විදිහට මේ පරම්පරාව මේ සියලුම ගවේෂණ කරලා අපි පොත්පත් ලිපි ලේඛන ලියලා අවසන් වුණාට පස්සේ මේ ඊයේ පෙරේදා අපිට මේ සෙල්ලිපිය පිළිබඳව ඔත්තුවක් ලැබිලා ගිහින් බැලුවාම පුදුම හිතෙනවා මේ ගවේෂණේ තව කොච්චර දුරට ඒ පර්වතයේ සුමන පර්වතයේ කියලා සෙල්ලිපිය සඳහන් කරලා තියෙන්නේ. ඒක තව නැවත වරක් ගවේෂණය කළ යුතු තැනක් හැටියටත් මම දකිනවා. ඉතින් මේ ඔක්කොම කරුණු ටික දැන් සම්පූර්ණ වෙලා තියෙන්නේ කිරින්ද ආශ්‍රිත
තියෙන මාගමට නෙවෙයි, තිස්සමාරාමේ ආශ්‍රිත තියෙන මාගමට නෙමෙයි ඔය මම කියපු ප්‍රදේශයට ආසන්න. එතකොට දැන් මේක තවදුරටත් අපි පොඩ්ඩක් විවරණය කරගෙන යනකොට දැන් කාවන්තිස්ස රජුරෝ රජුරුවන්ගේ කාලයේ වන විට මුළු රෝහණයම එක්සේ සත්වයේගෙන යන එක පළමුවෙනි පියවර තබල තියෙන්නේ ගෝඨාභය. ගෝඨාභයගේ බලය රුහුණෙන් මාගමින් දකුණට ව්‍යාප්ත කරන්න කරපු උත්සාහයේ ප්‍රතිඵලයක් හැටියට කතරගම දසබෑ රජවරුන් විනාශයට පත් කළා. කතරගම දසබෑ රජවරුන් විනාශයට පත් කළා. ඒ ගෝඨාභයගේ ක්‍රියාකලාප නිසා. මහජන ප්‍රසාදයේ විශාල වශයෙන් ලබාගෙන තිබුණු පිරිසක් නිසා කතරගම ශාස්ත්‍රීයවරු ගෝඨාභයට දඬුවමක් විඳින්න සිද්ධ වුණා. ගංගේ දෙපැත්තේ විහාර 500ක් කරවීම කියලා වංශයේ කියේ. මේ ධාතු වංශයේම කියවෙනවා. පාලි ධාතු වංශයේ සිංහල ධාතු වංශයේ ඒක පැහැදිලි කරලා තියෙනවා. කතරගම දසබෑ රජවරුන් මරා දඬුවම් පිණිස මෙහෙම වෙහෙර විහාර කෙරෙනවා. මේක සමහර දෙනා සලකන්නේ මහවැලි ගඟේ නැගෙනහිර වෙරළ දෙපැත්තෙන් තමයි මේක මේ විහාර කළා කියලා කියන්නේ. නමුත් ඒකට කිසිම සාධකයක් නැහැ. කුඹුක්කම් ඔය දෙපැත්තේ තමයි මේ විහෙර විහාර කරවලා තියෙන්නේ. ඒ දඬුවම් පිළිස ගෝඨාභය රජතුමා. දැන් මේ කතරගම දසබෑ රජවරුන් කවුද කියන එක හඳුනා ගන්න අපිට සාධකයක් ලැබෙනවා. කුඹුක්කම් ඔය නිම්නේ තියෙන බෝවත්තේගල කියන ස්ථානයේ තියෙන ශිලාලිපි. බෝවත්තේගල තියෙනවා ශිලාලිපි රාශියක්. ඒ ශිලාලිපිවල සඳහන් වෙනවා දසබෑයන් සහ ඒ දසබෑයන්ගේ වැඩිමල, ඒ අයගේ සහෝදරයෝ කීප දෙනෙක් කියන තොරතුරු ටිකක් සඳහන් වෙනවා මේ බෝවත්තේගල ශිලාලිපිවල. ඒක සෙනරත් පරිණිතාන මහත්මයා ප්‍රකාශයට පත් කරලා තියෙන බෝවත්තේගල කියන්නේ සුවිශේෂී පූජනීය භූමියක්. විශාල සෙල්ලිපි තියෙන, තවමත් ඒවා පිටපත් කියලා කියවලා නැති විශාල ගල්ලෙන් තියෙන නටගුම් ප්‍රදේශයක්. ඒක තියෙන්නේ කුඹුක්කම් ඔය දකුණු උතුරු වම් ගිවුරේ. විශාල මේ සෙල්ලිපි සහිත නටගුම් ප්‍රදේශය. එතකොට මේ සෙල්ලිපිවල සඳහන් වෙන දසබතික නමින් සඳහන් වෙන දසබෑයෝ වෙන්න ඕනේ මේ කතරගම ශාස්ත්‍රීයවරුන් කියලා. කතරගම දසබෑයන් කියලා පොත්පත්වල සඳහන් වෙන්නේ කියන මතය ඉතිහාසඥයෝ ඉදිරිපත් කරලා පෙරේ නම්ම තිබුණා. ඒ මතය අනුව මේ දසබෑවරුන්ගේ පාලනය පිළිබඳව අපිට යමක් හිතා ගන්න පුළුවන්. ඒ දසබෑයන් මැරවීමෙන් ගෝඨාභය සිද්ධ කළේ මොකද්ද? තමන්ගේ මාගම රාජ්‍යයේ බලය ව්‍යාප්ත කළා එතනින් දකුණු පැත්ත. අන්න එතෙන්දි තමයි ඔය තිස්සමහාරාම ආශ්‍රිත ප්‍රදේශයේ සිතුල්පව් ආදී ප්‍රදේශවලට මාගම රාජ්‍යයේ බලය පැතිරෙන්නට පටන් ගත්ත බවට කරුණු තියෙනවා. එතකොට දැන් මේකේ ගෝඨාභයගෙන් පස්සේ රජකමට පත් වුණේ කාවන්තිස්සයාගේ පුත්‍රයා. කාවන්තිස්ස රජතුමාගේ කාලයේදී ඒ කාලයේ වන විටත් තව තිබිලා තියෙනවා පාලක ස්ථාන කීපයක්. ලෝණනුවර රාජ්‍යය, ගිරිනුවර රාජ්‍යය මේ කියලා දෙකක් තිබිලා තියෙනවා ධාතු වංශයේ හැටියට. මේවත් එක එක තැන්වල තිබුණු රාජධානි නෙමෙයි, ඒවට අපි කියන්න පුළුවන් කුමාර ධානි කියලා. කුමාරවරුන් පාලනය කරපු ප්‍රදේශ. මේ සියල්ලම එක්සේසත් කිරීමේ කාර්යයට ඉදිරිපත් වුණේ කාවන්තිස්ස රජු. කාවන්තිස්ස රජුරෝ දැන් අපේ වංශ කතාවේ සඳහන් වෙනවා කාවන්තිස්ස රජුරුවන්ගේ විසව වුණේ කැලණිතිස්ස රජුරුවන් කැලණිතිස්ස රජුරුවන්ගේ දුවණිය. කැලණිය පිළිබඳවත් මතභේද තියෙනවා. දැනට අපි කොළඹට ආසන්නව තියෙන කැලණිය කැලණිය කියලා පිළිගෙන තියෙන්නේ. නමුත් සමහරුන්ගේ මතයක් තියෙනවා ඒක රුහුණේම තිබුණු ප්‍රදේශයක් කියලා. දැනට රුහුණේ ආලායන කන්නිකා කියලා හඳුන්වන ප්‍රදේශයක් තියෙනවා පාණම්පත්තුවට අයිති ප්‍රදේශයේ. සමහර වියතුන් ඒ කාලායන කන්නිකා කියන එක තමයි දැන් කැලණිය කියලා සඳහන් කරලා තියෙනවා. නමුත් ඒක පිළිගන්න කමක් නැහැ. සෙනරත් පරිණිතාන මහත්මයා සඳහන් කරනවා යාල අපේ භූමියේ මණ්ඩගල කියන ස්ථානයේ තියෙන සෙල්ලිපියක
සඳහන් වෙනවා කියලා කැවෙනි රජ පවුල පිළිබඳව ඒක විමසන්න වෙනවා මේ ප්‍රකාශය. මොකද ඒ මණ්ඩගල තියෙන ශිලා ලේඛනයේ සඳහන් කරන කලණික තිස කුලහ සුජගය කියන වචනේ රාජකීය බවක් සඳහන් කරන කිසිම දෙයක් නැහැ. කලණික කියන වචනේ විතරයි තියෙන්නේ. ඒ නිසා මේ කැලණි පිළිස පිළිබඳව සඳහන් කරන කන්ද කියන එක තවදුරටත් අපිට විමසන්නට සිද්ධ වෙන එකක්. කොහොම නමුත් වංශකථාගත තොරතුරු අනුව කාවන්තිස්ස රජුව සරණ පාවා ගන්නේ මුහුදේ පාවෙලා ගිය දේවි කියන කුමාරිකාව එක්ක කියන එක වංශකතාවෙන් පැහැදිලි වෙනවා. ඒක අපේ ලියවිලා තියෙන හැම පොතපතකම සඳහන් කරලා තියෙනවා මේක මේ සිද්ධිය පිළිබඳව. ඒකට හේතු වෙලා තියෙන්නේ කැලණියේ සිටිය කැලණිතිස්ස රජුවන්ගේ සහෝදරයා උත්තිය කුමාරයා. ඒ උත්තිය කුමාරයා කැලණිතිස්ස රජුවන්ගේ බිසවත් එක්ක ආයුධ සම්බන්ධයක් පවත්වන්න ගිහිල්ලා ඒකෙදි ඇතිවෙච්ච ප්‍රශ්නයකින් රහතන් වහන්සේ කෙනෙක් මැරවීම නිසා මුහුද ගොඩ ගැලීමේදී ඒක බොහොම ප්‍රසිද්ධ කරුණක් මම මේ කරා. ධර්මශීල ප්‍රධාන කළේ තමන්ගේ දියණිය මුහුදට බිලි කළා කියලා මේ මුහුද ගොඩ ගැලීම නතර කර ගැනීම. ඒ කුමරිය නැවේ ගිහින් පාවෙලා ගිහිල්ලා තුරුණට ගොඩ බැස්සාය. ඒ විහාර මහදේවී නමින් විහාරයේ ගොඩ බැස්ස නිසා සරණ පාවා ගත්ත කාමතිසරජු කියන වංශකතාව කියන්නේ. මේක සඳහන් කරන තැන මහා වංශයේ තියෙනවා ඔක්කන්තං තෝලකේ ලංකේ කාකවන්නෝ මහීපති අභිසේජයි තේනාසි විහාරෝප පදව්වය. මහා වංශයේ එන ගාථාවේ එහෙමයි කියන්නේ. මෙයා ගොඩ බැස්සේ තෝලකේ ලංකේ තෝලක ප්‍රදේශයේ තිබුණු ලංකා විහාරය. විහාරයට ගොඩ බැහැපු නිසා ඇයට විහාර කියන වචනයෙන් යුක්තව ඇයගෙන ගිහිලා රජුරෝ විවාහ කරගත්තයි කියලා කියනවා. විහාර මහා දේවිය මුහුදට බිලි කරලා තියෙන්නේ වැඩිවියට පත් වෙන්නටත් පෙරාතුව බව පේනවා මහාවංශ ටීකාවේ. මොකද මහාවංශ ටීකාව කියනවා තෝලක විහාරයේ උද්ගන්තං ඔක්කන්තං අත්තනෝගේහං මෙත්වා පෝෂෙත්වා යොබ්බණපත්තං අභිසේකං අකාශේති අත්තෝ කියලා වචනේ විග්‍රහ කරන මහාවංශ ටීකාව. එතෙන්දි කියන්නේ විහාර මහා දේවිය තමන්ගේ රජමැදුරට ගෙන ගිහිල්ලා පෝෂණය කරලා යවුන් බවට පත් වුණාට පස්සේ අභිෂේක කළා. ඉතින් එතනින් ඒ පාඩම් පෙන්නු කරන්නේ විහාර මහා දේවිය කුඩා ළමෙක් වශයෙන් ටික කාලයේදී තමයි මුහුදට බිලි කරලා තියෙන්නේ. ඇය ගොඩ බැස්සේ තෝලක ප්‍රදේශයේ තියෙන ලංකා විහාරය. ලංකා විහාරය දැනට මේ තෝලක කියන වචනේ රසවාහිනිය සඳහන් කරලා තියෙන්නේ තොට්ටල තිත්ත කියලා. ඒක රසවාහිනිය සිංහල පොත වූ සද්ධර්ම ලංකාරිය සඳහන් කරලා තියෙන්නේ තොටලු තොට කියලා. එතකොට තොට්ටල තොටලු කියන එක මේ තෝලක කියන වචනේ ගස්සම. ඒ වචනේ තමයි අද බිඳිලාවිල්ලා තියෙන පොතුවිල් කියලා. තොට්ටල තොටලු තොටුවිල් පොතුවිල් කියලා බිඳිලාවිල්ලා තියෙන්නේ. දැන් ඒ පොතුවිල් කියලා හඳුන්වන ප්‍රදේශය කවුරුද දන්නවද? ලංකා පොතුවිල් කියන එක. ඒ පොතුවිල් කියන ප්‍රදේශයේ හැඩොයේ දෙකට බෙදලා මුහුදට වැටෙන ස්ථාන දෙකක් තියෙනවා. එකක් වැටෙන්නේ ශාස්ත්‍රවේල විහාරයේ ළඟ. අනිත් එක ඊට උඩින්. ඒ උඩින් මුහුදට වැටෙන තැනත් විහාරයක නටබුන් තියෙනවා. තාම කවුරුත් ඒක ගවේෂණය කරලා නැහැ. විශාල ගල් පර්වතයක් තියෙනවා. ගල් පර්වතයෙන් මෙහෙම පල්ලෙහාට බහින්න පඩිපෙළක් කොටලා තියෙනවා ගඟට බහින්න. චෛත්‍යයක් තියෙනවා. තාම නටබුන් හැමදැනම පැතිරලා තියෙනවා. තාම වන සතුන් ඉන්න කැලේ. මේ තොරතුරු ටික අරගෙන බැලුවහම අපිට පේනවා මේ මිනිස්සු අදත් සිංහල දෙමළ මුස්ලිම් ත්‍රිවිධ ජනයාම අද විවහාර කරනවා විහාර මහදේවිය ගොඩ බැහැපු ස්ථානයේ මෙතන. එතකොට ලංකා විහාරයේ තිබිලා තියෙන්නේ මෙතන. ඒ ලංකා විහාරයට ගොඩ බැස්සා. ගොඩ බැස්සාම මම අරගෙන ගිහිල්ලා
තමන්ගේ දෙට රාජධානි රාජක මතුර ගරගෙන කියලා එයා පෝෂණය කලා කියලා පෝෂණය කරලා විවාහ කරගත්ත කියලා වන්ද කතාවල සඳහා කරලා තියෙන. පොඩි පොඩි පරස්පරතා තියෙන මේ නම්වල. දැන් මහාවංසයේ කැලණි තිස්ස කියලා සඳහන් කරලා තියෙන්නේ විහාර මහදේවියගේ පියා. එතකොට කැලණි තිස්ස කියන වචනය දැන් කාම්බෝජ මහාවංශයේ කියලා අපි අතර මහාවංශයක් තියෙනවනේ ඒක. මලරසේකර මහත්තයා මෙයා කරලා තියෙන්නේ එක්ස්ටෙන්ඩඩ් මහාවංශ කියලානේ. ඒ පොතේ කියලා තියෙන්නේ මේ නම පියතිස්ස කියලා. පියතිස්ස කියන නමින් සඳහන් කරලා තියෙනවා. ඒ වගේම ඒ පියතිස්සගේ තාත්තගේ නම සඳහන් කරලා නැහැ. නමුත් එයාගේ විසව විහාර මහදේවි කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට අවන්තිස්ස රජුරුවන්ගේ විසව විතරක් නෙමෙයි විහාර මහදේවි වෙන්නේ එයාගේ අම්මත් විහාර දේවී කියලා මේ කාම්බෝජ මහාවංශයේ සඳහන් කරලා තියෙනවා. එතකොට මේ කැලණි රජ පරම්පරාව කවුද කියන එක පිළිබඳවත් පැහැදිලි කරලා තියෙනවා ඒ කාම්බෝජ මහාවංශයේ. ඒකම විස්තර කරලා තියෙනවා මහාවංශ ටීකා. මහාවංශ ටීකාවේ සඳහන් වෙනවා කල්යාණි රාජිනෝපණ තිස්සස උද්යෝ නාම කනිට්ටෝ අහෝසි තේසං පිතා මුටසීව රඤ්ඤෝ නත්තා උද්ය රාජිනෝ පුත්තෝ. ඒකෙන් කියන්නේ කැලණි තිස්ස රජුරවන්ට හිටියා උත්තිය කියලා සහෝදරේ. ඔවුන්ගේ පියා මුටසීව රජුරවන්ගේ මුණුගුරෙක් වූ උත්තිය රජුරවන්ගේ පුතෙක් කියලා කියලාතියෙනවා. එතකොට දැන් මෙතන මහාවංශේ ටීකාවේ කියන්නේ මේක නිකන් අඩව්වක් ඇල්ලුවා වගේ කීමක් නෙමෙයි කියන්නේ. කෙලින්ම කියන්න තිබුණා කාවන්තිස්ස රජුගේ උත්තිය රජුරවන්ගේ සහ මේ උත්තිය රජුරවන්ගේ පුතාගේ නම කියන්න තිබුණානේ. විහාර මහදේවියගේ තාත්තගේ නම කියන්න තිබුණා කෙලින්ම. එහෙම කියන්නේ නැතුව මේක විනින් රටාවකින් කියලා තියෙන නම දන්නේ. එහෙම කියලා තියෙන ඉතින් පැටලිල්ලක් තියෙනවා. ඒක තවත් පරීක්ෂා කරන්න ඕනේ කාරණයක්. ඒ කාවන්තිස්ස රජුරවන්ගේ කාලය ගැන කතා කරනකොට කැලණිය රජ පරම්පරාව පිළිබඳ. හැබැයි එක වැදගත් තොරතුරක් අපිට හම්බ වෙනවා. දැන් මෙතන කාම්බෝජ මහාවංශයේ කියවෙන පියතිස්ස කියලා සඳහන් කරන කැලණිතිස්ස රජුරෝ පිය කියන වචනේ පාවිච්චි කරලා තියෙන්නේ දේවානම් පිය කියන එකේ ඉතුරුව. දෙවන පිය කියන එක සෙල්ලිපෙර සඳහන් වෙනවා. නමුත් පිය කියන වචනේ ඒකෙන් ශේෂ වෙච්ච වචනයක්. එතකොට මේ කැලණිතිස්ස රජුලුවන්ට දෙවන පිය කියන උපාධිය තිබුණා කියලා අපිට කල්පනා කරන්න පුළුවන් වෙනවා. නමුත් ඉතිහාසයේ ප්‍රාදේශීය රජෙකුට මේ දෙවන පිය කියන උපාධිය පාවිච්චි කරලා නැහැ. මේක පාවිච්චි කරලා නැහැ. කිසිම තැනක පාවිච්චි කරලා නැහැ. ප්‍රධාන රජුරුව තමයි දැන් දේවානම් පියතිස්ස රජුරුවන්ට තමයි මේ උපාධිය ලැබුණේ. අපේ වංශ කතාවේ වෙන කිසිම රජෙකුට දේවානම් පිය කියන උපාධිය පාවිච්චි කරලා නැහැ. නමුත් සෙල්ලිපි තියෙනවා අඩු ගානේ දේවානම් පියතිස්සගෙන් පස්සේ රජකමට පස්සෙච්ච රජවරුන් 18 දෙනෙක්වත් දේවානම් පිය කියන උපාධිය භාවිත කරපුවා සෙල්ලිපි වලින් කියවෙනවා. ඒ අතර වලගම්බා රජුරුව දෙවන පිය කියන උපාධිය පාවිච්චි කරලා නැහැ. එයා පාවිච්චි කරලා තියෙන්නේ පිතුරාජ කියන උපාධිය. එතකොට මම මේ කියන්න ආවේ මේ කැලණියේ රජ පරම්පරාව අනුරාධපුර රජ පරම්පරාවට සම්බන්ධකමක් තිබිච්ච එකක් බව පේනවා. කෑගල්ලට කිට්ටුව තියෙන යතහලන විහාරයේ තියෙන සෙල්ලිපියක සඳහන් වෙනවා රජ පරම්පරාවක් ගැන. ඒ රජ පරම්පරාව තමයි කැලණි රජ පරම්පරාව හැටියට අපිට සැලකන්න තියෙන්නේ. ඒකේ සඳහන් වෙනවා ඒ රජ පරම්පරාව දේවානම් පියගේ සහෝදරයෙක් දෙවන පිය බතික කියලා සඳහන් වෙනවා. එතකොට දෙවන පිය කියන උපාධිය විතරක් පාවිච්චි කරලා තියෙන්නේ දේවානම් පියතිස්ස රජුන්ට පමණයි. දෙවන පිය කියන උපාධිය පමණයි. ඒ උපාධිය තව රජෙක් හඳුන්වනවා නම් ඒ රජුගේ නමත් එක්ක තමයි දෙවන පිය කියන උපාධිය සඳහන් කරලා තියෙන්නේ. දැන් මෙතන මේ සඳහන් අනුව පේනවා දේවානම් පියතිස්ස රජුගේ සහෝදරයෙකුගේ පරම්පරාවකින් තමයි කැලණි රාජ පරම්පරාවත් ඇති වෙලා තියෙන්නේ. එතකොට කැලණියෙන් විහාර මහදේවිය ගිහිල්ලා කාවන්තිස්ස රජුරුව සමග විවාහ වෙනවා කියලා කියන්නේ
අනුරාධපුරයේ හිටපු රාජ පරම්පරාවෙන් ඒ සහෝදරයන් එම පරම්පරා දෙකක් නැවත වාරයක් එකට එකතු වීමක් හැටියට දකින්නට කතා කරන්නට සිද්ධ වෙනවා. ඊළඟට මේ රජවරුන් පිළිබඳව අපි කතා කරනකොට එතකොට දැන් අපි මෙතන රජ මාගම රජ පරපුර පිළිබඳව කතා කරනවා. දැන් මම දල වශයෙන් මේ කිව්වේ භාග තව තියෙනවා අරුණු සාධක මාගම මෙතන පිළිතුරයි කියලා කියන්නේ. මේ පොත මේ කියවීමෙන් ඒ අරුණු දෙවිතු කරගන්න පුළුවන් මේ අමාරුවක් නැතුව. දැන් එක සාහිත්‍ය කෘතියකින් ගත්ත නිදර්ශනයක් මම කියන්නම්. මාගම හිටිය භික්ෂූන් වහන්සේ නම පිණ්ඩපාතී ගියා කියන පාසාන ගාම පාසාන වාපි ගාමයේ. එතකොට පාසාන වාපි ගාමයේ තියෙන්නේ දැන් පානම කියන ප්‍රදේශය. ඒක සෙල්ලිපියක සඳහන් වෙනවා. පාසාන වාපි ගාම. මාගම හිටිය හාමුදුරුවනේ පාසාන වාපි ගාමයට පිණ්ඩපාතී ගියා නම් පාසාන වාපි ගාම මාගම රාජධානිය දිස්සමහරාමයේ ප්‍රදේශයේ පිහිටලා තිබුණා නම් පාසාන වාපි ගාමයට ඒ කිට්ටුව තියෙන්නට ඕන. ඇතැම්ම 60-70ක් ඇවිල්ලා පිණ්ඩපාතය යන්න පුළුවන් කමක් වෙන්නේ නැහැ නැත්තම්. ඒක නිසා මේ පාසාන වාපි ගාම කියලා ගමක් දිස්සමහරාමයේ අවට ප්‍රදේශයෙන් කොහෙවත් හම්බෙලත් නැහැ. දැනට අපිට දැනටත් විවහාර වෙන ශිලා ලිපිවල සඳහන් වෙන පාෂාන වාපි ගාමයක් තියෙනවා දැන් පානව කියලා අපි සඳහන් කරන ප්‍රදේශය. එතකොට එහෙමනම් තිස්ස මේ මාගම ඉඳලා මේ භික්ෂුන් වහන්සේ පිණ්ඩපාතය ගිහින් තියෙන්නේ පානව. එතකොට ඒ ආසන්නේ තියෙන්නට ඕන මාග. මේ වගේ සාධක අපිට ගොඩාක් ඉදිරිපත් කරන්න පුළුවන් අයිස්සා. පානව රජි මහා වහිර කියලා තමයි කියන්නේ. දැන් දන්ට කියන පානව නෙමෙයි. පානම කියන එක වැරදි. හරි. පානවයි හරි. දැන් දැන් බකට ගන්න පානම කියනවා. ඒක ඔය අපේ ඔය පළාත්වල තියෙන මුගක් නංගම් වැරදි විදියට යොදාගෙන. දැන් සියඹලාණ්ඩුව කියලා අපි කියන්නේ. ඔව්. සියඹලාණ්ඩුව කියන එක තවත් ආණ්ඩුවක් බිහිලා තියෙන්නේ. ඒක සියඹලන් දූව. ඉංග්‍රීසියෙන් ලියපු එකේ සියඹලාණ්ඩුව කියලා විතරයි. ඉංග්‍රීසියෙන් ලියවන්නේ එහෙමනේ. සියඹලන් දූව. ඒ වගේ ගොඩාක් ඔය වචන වෙනස් වෙලා තියෙනවා අපේ නංග. එතකොට දැන් මාගම ආරම්භ කරපු පාලකයා මහානා. මහානාගේ යුවර යුගයේ කටයුතු පිළිබඳව පොත්පත්වල සඳහන් වෙලා තිබීමට අමතරව මහානාගේ යුවර යුග පිළිබඳව අපිට කුමුකයන්ගේ උතුරට ශිලා ලේඛන ගණනාවකම සඳහන් වෙනවා අපිට පැහැදිලිව පේනවා. එයාගෙන් පස්සේ පහළවෙනි පාලනය කරපු යටාලතිස්ස යටාලතිස්සගෙන් පස්සේ ආපු ගෝඨා. ගෝඨාභය ගැන ශිලාලේඛන මම මුලින් සඳහන් කළා. ඊළඟට කාවන්තිස්ස රජුරෝ ගැන සඳහන් වෙන ශිලාලේඛන රාශියක් තිබෙනවා. කාවන්තිස්ස රජුරෝ කරවපු එක විහාර. දැන් දැන් පැරණි රජවරු මම කල්පනා කරනවා මම දන්නේ විද්වතුන් එකට එකඟ වෙයිද නැද්ද කියලා. මම කල්පනා කරනවා මේ සමහර බුද පූජා කරපු තැන්වල සංකේත කොටලා තියෙනවා. ඒ සංකේත කොටලා තියෙන බුද පූජා කරපු උදවිය කෙලින්ම රාජකීය සම්බන්ධයක් තියෙන අය බවත් පෙන්වුම් කරලා තියෙනවා. වෙනත් ලිපියකින් හරි. එතකොට දැන් මට හම්බ වෙච්ච ගොඩක් තැන්වලින් එක තැනක් දැන් මගේ යෝජිත මාගම කිට්ටුව තියෙන කරන්දෙහෙළ විහාරය. ඒක ශිලා ලේඛනවල සඳහන් වෙන්නේ හබුතගල විහාරය. හබුතගල විහාරයේ කාවන්තිස්ස රජුගේ කලා කියලා කියවෙනවා. ඒ හබුතගල විහාරයේ තියෙන ගල්ලෙන් වල එක පැත්තක තියෙන ගල්ලෙන් වල සාමාන්‍ය මිනිස්සු සෙල්ලිපි පිටවල ගල්ලෙන් පූජා කරලා තියෙනවා. අඩි 600ක් ඉතර දිග විශාල ලෙනක් තියෙනවා. ඒ ලෙනේ අටාරම් කොටල ඒ ලෙන හදලා තියෙනවා. ඒක කොටල තියෙන්නේ ස්වස්තිකයක ලකුණක් කොටලා. ස්වස්තික ලකුණ බොහොම ගැඹුරට බොහොම හොඳට ඒ ස්වස්තික ලකුණක් කොටලා තියෙනවා. ඒක දැන් මිනිස්සු කියන්නේ
අද දක්වාම විහාරය කියන්නේ කාවන්තිස රජුව මේ අමතකල විහාරයේ කලා කියලා පස්සේ යුගයකට ඇවිත් ශිලා ලිපියක සඳහන් වෙනා වගේම මේ ගල්ලෙන් කාවන්තිස රජුව කළා කාවන්තිස රජුගේ අස්සන මේ පොතල තියෙනවා කියන එක තමයි අපිට එදින්ති ඉදිරිපත් කරන්නට තියෙන්නේ. ඒකට මුගක් අතුරු මම සාකච්ඡා කරලා දෙනම් මගේ පොතේදී ඒ ඉදිරිපත් කරලා තියෙන සටහන මම හිතන්නේ දැන් වර්තමාන කාලේ නෙමෙයි මෑත ඉතිහාසයේ වුණත් සමහර රජවරුන්ගේ අස්වනට ශ්‍රී යකුරු යොදලා තියෙනවානේ. ඒකේ සංකේතය දාපු අවස්ථාව අපිට දකින්න ලැබෙන ඉතිහාසයෙන් ඒ වගේ සාධක හම්බෙලා තියෙන නිසා ඒ හබුතවල විහාරයේ සෙල්ලිපි කීපයකින්ම හබුතවල විහාරයේ කකවන සිසු මහරජහ ඔය විදිහට සඳහන් වෙන සෙල්ලිපියෙන් කියලා තියෙන කමන්ත රජු කරා කියලා. ඒකේ ගල් වෙනක තියෙන්නේ අපේ මේ සෙල්ලිපිය කොටලා තියෙන්නේ විනි පූජාව කරපු කෙනේ කාවන්තිස රජු වෙන සඳහන් කරලා. කාවන්තිස රජු කළා කියන ගල්ලේනේ තියෙන්නේ අර සංකේතය. සංකේතයකින් ඒ රජතුමා හඳුන්වලා තියෙනවා කියන එකයි ඒක අපි දෙන්න කරන්නේ. දැන් මේ රජ පරම්පරාවේ කාවන්තිස රජුගෙන් පස්සේ එතුමාගේ හිටිය පුත්‍රය දෙන්නේ දුටු ගැමුණු හා සද්දාතිස්ස කියලා කවුරුත් දන්නවා. ඒක අමුතු මෙයක් නෙමෙයි. දුටුගැමුණු රජතුමා පිළිබඳව කරුණ මම ජීවිතය තියලා දුටුගැමුණු මහරජුගේ කියලා පොතක් ශිලා ලේඛන පුළුවන් තරම් ඒ රජතුමා පිළිබඳව හොයාගෙන ඒ ශිලා ලේඛන ආශ්‍රයෙන් රජු ගැන විවරණයක් ලියලා තියෙනවා. දුටුගැමුණු රජතුමා ගැන ශිලා ලේඛන වල සඳහන් වෙනවා. ඒ වගේම සද්දාතිස්ස කුමාරයා ගැන ශිලා ලේඛන රුහුණෙන් අපිට හම්බ වෙනවා. රජරජුන් අපිට හම්බ වෙනවා. ඊළඟට තුල්ලත්තන කියලා කුමාරයෙක් රජකමට පත් වුණා සද්දාතිස්සගෙන් පස්සේ කොහු ගැන ශිලා ලේඛනයක් සඳහන් වෙන්නේ නැහැ. ලජ්ජිතිස්ස කියලා රජ එයාගේ සහෝදරයා රජකමට පත් වුණා එයා ගැන ශිලා ලේඛන සඳහන් වෙනවා. කල්ලාට නාග රජුව ගැන සඳහන් වෙනවා වංශ කතාවේ නමුත් එයා ගැන ශිලා ලේඛනයක් නැහැ. වලගම්බායි ළඟට එනවා රජකමට වලගම්බා ගැන සෙල්ලිපි සඳහන් වෙනවා පිත මහරජු කියන නමින් වලගම්බා රජුව නිරන්තරයෙන්ම සඳහන් වෙලා තියෙනවා. වලගම්බා රජුගේ පුත්‍රයා හැටියට සඳහන් වෙන චෝරනාග ගැන ශිලා ලේඛනයක නැහැ. කල්ලාටනාගගේ පුත්‍රයා හැටියට එන මහසිරි මහතිස් කුමාරයා. එයාගේ පුත්‍රයා හැටියට සඳහන් වෙන කුඩාතිස්ස. මහසිරි මහතිස්ගේ පුත්‍රයා හැටියට එන කුටකන්නතිස්ස රජුව ගැන ශිලා ලේඛන සඳහන් වෙනවා. මහසිරි මහතිස් ගැන ශිලා ලේඛන වල සඳහන් වෙනවා. ඊළඟට කුටකන්නතිස්සගේ සහෝදරයෙක් කිතිය මාතිකාබේ කිය එයා ගැන සෙල්ලිපියල සඳහන් වෙනවා. කුටකන්නතිස්සගේ පුතෙක් කිතිය මහදාටික මහානාග කියලා එයා පිළිබඳව ගොඩාක් ශිලා ලේඛන සඳහන් වෙනවා. මහදාටික මහානාගගේ පුතෙක් කිතිය ආමණ්ඩගාමිනී කියලා එයා ගැන ශිලා ලේඛන ගොඩාක් සඳහන් වෙනවා. මහදාටික මහානාගගේ එක පුතෙක් වූ අනීර ජානතිස්ස ගැන සෙල්ලිපිය සඳහන් වෙනවා. එයාගේ පුතා වූ චුලාග ගැන සෙල්ලිපිය සඳහන් වෙනවා. දැන් මෙතන තියෙන වැදගත්ම කාරණේ මේකයි. අනුරාධපුරයේ ඉඳලා අනුරාධපුර පාලනය කරපු දේවානම්පියතිස්ස රජුගේ සහෝදරයා අනුරාධපුරයෙන් පලා ගිහිල්ලා රුහුණේ මාගම නමින් වෙනම රාජ්‍යයක් ආරම්භ කළා. ඒ ආරම්භ කරපු රාජ්‍යය ආරම්භ නොකළා නම් අපේ රටේ විශාල විපර්යාසයක් ඇති වෙලා අපට ජාතියක් නැති වෙන්නට ඉඩ තිබුණා. මේ ආරම්භ කරපු අර විසාම කෑමේ ප්‍රවෘතියෙන් අපිට සිද්ධ වුණේ එක්තරා විදිහක විශාල ලාභයක් කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. මොකද හේතුව දේවානම්පියතිස්ස රජුගේ රජ පරම්පරාවේ දරුවන් නැතුව අවසාන වෙන්නේ යන අවසාන මොහොත සහෝදර පරම්පරාවෙන් අසේල රජතුමා මරලා එලාර රජු කියලා ආක්‍රමණිකයෙක් ඇවිත්ලා ලංකාව අල්ලගත්තා. එතනින් පස්සේ අනුරාධපුරයේ රාජ්‍යයේ කුමාරයෙක් ගැන හරි වෙන රජ පරම්පරාවක් පිළිබඳව හරි අපිට හොයාගන්න හම්බ වෙන්නේ. රුහුණට ඇවිල්ලා මාගම පිහිටුවාගත්ත මහානාග උපරජුගේ පරම්පරාවේ කෙනෙක් වූ දුටුගැමුණු රජතුමාට තමයි පුළුවන්කම ලැබුණේ මේ රුහුණෙන් බලසේනාව මෙහෙවගෙන ඇවිත් රජ රට තමන්ට හිමි රාජ්‍ය අල්ලගැනීමට නැවතවරක් ඒ පරම්පරාව රාජ පරම්පරාව රජ රට ප්‍රතිෂ්ඨාපනය කරන්නට පුළුවන්කම ලැබුණා. එනිසා මේක විශාල වැදගත් ඓතිහාසික සිද්ධි මාලාවක්. මේ ඒ රාජ පරම්පරාව
මහානාගගේ රාජ පරම්පරාව අන්තිම අඩුගාල රජවරුන් 18 දෙනෙකු දක්වා ඇවිල්ලා තියෙනවා අනුරාධපුර පාලකයේ හැටියට. ඒ නිසා මේ මහානාග යුවරජ පරම්පරාවේ අතීතයේ ලංකා ඉතිහාසයේ කැපී පෙනෙන චරිත, ඒ වගේම ශාසනික වශයෙන් ආගමික වශයෙන් සලකන විට ජාතික වශයෙන් සලකන විට විශාල වශයෙන් රටට මෙහෙවරක් සිද්ධ වෙච්ච පරම්පරාවක් හැටියට අපිට වනාගන්න පුළුවන්කම ලැබෙනවා. විශේෂයෙන්ම ඒ වගේ විහාර මහා දේවි, විහාර මහා දේවිය පිළිබඳව යමක් සඳහන් කරනවා නම් හොඳයි කියලා මම කල්පනා කරනවා මේ කුමාරිකාවන් අතර. විහාර මහා දේවිය උදාර වීරෝදාර මාතාවක් හැටියට කියනවා. එතුමිය ගැන සඳහන් වන ශිලාලිපි කීපයක් සොයාගන්න පුළුවන්කම ලැබුණා අම්පාර දිස්ත්‍රික්කයේ තිබෙන. ඒ ලිපි වලින් අපේ ඉතිහාසයට ලොකු ආලෝකයක් ලැබෙනවා. විහාර මහා දේවිය යුද්ධ ජයග්‍රහණයෙන් පස්සේ මොනවා කළාද, කොහේ හිටියද මොකුත් අපේ වංශ කතා වලින් සටහනක් නැති. නමුත් එතුමිය දිගාමඩුල්ලට ඇවිල්ලා සද්ධාතිස්ස කුමාරයාගේ පාලනය පැවති දිගාමඩුල්ල ප්‍රදේශයේ වාසය කරමින් ඉඳලා ඊට පස්සේ එතුමිය පැවිදි වෙලා ගල්ලෙනක වාසය කරපු බව සඳහන් වෙන ශිලා ලිපි කීපයක් මට සොයාගන්න පුළුවන්කම ලැබුණා. එයින් එකක් තමයි මාදන හෙළ ශිලා ලිපි. මාදන හෙළ ශිලා ලේඛනයේ පැහැදිලිව සඳහන් වෙනවා ප්‍රාචීන භූමියේ රජුරුවන්ගේ මව හැටියට විහාර මහදේවි. ඒ කියන්නේ සද්ධාතිස්ස කුමාරයාගේ මව හැටියට එතන සඳහන් වෙනවා. ඒ නිසා ඒ විහාර මහදේවිය දීඝවාපියේ ඉඳලා මිය යනතුරු වාසය කළා කියන එක තමයි අපිට පෙන්වන්න කරන්නේ. එතුමිය පැවිදි වෙලා හිටිය ගල්ලෙන මුල්ලිගුලම් මලේ නමින් හඳුන්වන මඩකලපු දිස්ත්‍රික්කයේ පාලමුණේ අසල කුඹුරක් වැද තියෙන කඳු ගැටයක ඒ ගල කඩන්ඩ විනාශ කරන්න ඇති කියලා තියෙනවා මම මෙතෙක් කියලා බලලා. ඒ නමුත් මම යනකොට ටිකක් කඩ ඇති වුණා. නමුත් සෙල්ලිපිය මට පිටපත් කරගන්න පුළුවන්කම ලැබුණා. එතන සඳහන් වෙන විහාර මහදේවිය පැවිදි වෙලා හිටිය බව කියන මේ කොටසකින් ඒ වගේ භූමියක් තමයි අපිට මේ කියන්නේ දෙයක් නැහැ නේ. නමුත් ඒ භූමිය තමයි අද ගව ඝාතකයින්ගේ කුණුගෙනක් දාන දෙනම් බවට පරිවර්තනය කරගෙන තියෙන්නේ. ඒකයි තත්ත්වය. ඉතින් කොහොම වුණත් මම දැන් නැගේ කතාවෙන් මම පෙන්වන්න කරන්න උත්සාහ කළේ සම්මුන්නන්දලාට අලුත් අදහසක්. එනම් දැනට අපි පිළිඅරන් තියෙන මාගම නෙවෙයි නියම මාගම මහානාග පිටුවා ගැත්ත. ඒක පිළිලා තිබෙන්නේ පොතුවිල්ලාසන්නේ දැනට අපි වාරේ මාර්ග ලකුණු ඇජේට කියන කොට පහළවේ ලකුණු සමය ප්‍රදේශයේ ශිලා ලේඛනවලත් ඒක සඳහන් වෙනවා. ඒ වගේම මහානාගගේ සිට කාවන්තිස්ස දක්වා මාගම පාලකීන්ගේ තත්කාලීනව විහි වෙච්ච ශිලා ලේඛනාදී පුරාවිද්‍යාත්මක සාධක දක්ෙන් ලැබෙන්නේ මෙතනින් උදාහරණයක්. එතනින් දක්නට දක්ෙන් ලැබෙන්නේ. ඒ නිසා මේ පිළිබඳව තවදුරටත් මේ විද්‍යතුන් සොයා බලලා මේ මතය පිළිබඳව කරුණු ඉදිරිපත් කරන්නට කටයුතු කරනවා නම් හොඳයි කියන එක මම පස්සට තියෙන කරුණු හුඟක් දැන් විහාර මහදේවියේ පුතුලකුණු කුමාරයා බිහි වීමට මුල් වෙච්ච සාධක කරුණු ආදී මම සඳහන් කරන්නේ නැතුව මේ කිව්වේ මාගම ගැන කියන්නේ පුතුලකුණු කුමාරයා ගේ විහාර මහදේවියේ දරුවන් නැති අවස්ථාවේදී මහරහතන් වහන්සේ කෙනෙක් කියලා කියනවා. අන්නල සමීප නැතුව ඉන්න සාමණේර නමක් ඉන්නවා කිහිල්ලා. ඒ සාමණේර නමකින් කතා කරලා දරුවෙක් වෙන්න කියලා ප්‍රාර්ථනා කරන්න කියලා 50 දිනේ සාමණේරයන් මාතෘ. ඊට පස්සේ ඒ ගිහිල්ලා ඒ සාකච්ඡා කරලානේ මේ දරුවා වෙන්න කැමති වෙලා ඒ සාමණේරයන් වහන්සේ දුටුගමන කුමාරයාට ඉදුපන්නේ කියලා අපි පොත්පත්වල කියවෙන්නේ. මේ සාමණේරයන් වහන්සේ ආකාශ ජේතියට නගින්ද පියගැට හතරක් ලැබුවා. ඒ පියගැට හතර තබන්න ගිහිල්ලා ඇතිවෙච්ච අසනීපයෙන් තමයි මේ අපවත් වීමට හේතු වුණේ කියලා කියනවා. උන්වහන්සේ වාසය කළේ
පොට වෙහෙර කියන ස්ථානය කියලා සඳහන් කරලා තියෙනවා. එතකොට ආකාශචේතිය කියලා කියන්නේ දැන් ඔය මම යෝජනා කරපු මාගම කියන ප්‍රදේශයට කිලෝමීටර කීපයක් දුරින් තියෙන නීලගිරි පර්වතය. නීලගිරි සෑයට නීලගිරි සෑයට එහායින් තියෙන නීලගිරි පර්වතය. ඒ නීලගිරි පර්වතයේ උඩට යන්න තියෙන කොටසේ පියගැට පෙළක් හරිගස්සලා තිබිලා ඒක දැන් ඉලහාක රූටල වැටලා තියෙනවා. මේ පියගැට පෙළ හදන්න කල්පඩි හතරක් උස්සගෙන ගියා නම් ඒ ස්වාමීන් වහන්සේ ඒක බලවත් යෝධ වැඩක්. ඒ ලෙඩ උනා කියන පුදුමයක් නෙමෙයි ඉතින් ගිහින් බැලුවම තමයි ඒක තේරෙන්නේ. ඒක නිසා ඒක උඩ තිබුණු චෛත්‍ය ආකාශචේතිය කියලා මිනිස්සු හඳුන්වනවා. ඒ තමයි ආකාශචේතිය කියන එක මුදිරිදුර කොයි චෛත්‍යද කියන්නේ ආකාශචේතිය කියන එක මේ අමුතු චෛත්‍ය జాතියක් නෙවෙයි. ආකාශචේතිය ගැන කියන්නේ මහාවංශ ටීකාවේ කියන්නේ නගමුද්දනි කතං චේතියං ආකාශචේතිය. පර්වතයක් මුදුනේ කරලා තියෙන ඕනම චෛත්‍යයක් ආකාශචේතිය. ඒක නිසා මේ නීලගිරි අන්න මුදුනේ හදලා තිබිච්ච සෑය. ඒකට නගින්න තර පඩිපෙළ මේ සාමණේරයන් වහන්සේ හිටිය කොටවෙහෙර දැන් තියෙන කොටවෙහෙර තියෙන්නේ ලාහුගල මඟුල් මහ විහාරයේ ආසන්නයේ යල්පත කියන හරිය කොටවෙහෙර පාරයිනි විශාල ආරාම සංකීර්ණයක්. ඒක තමයි උන්වහන්සේ පැවිදි වෙලා හිටිය ස්ථානයේ හැටියට මේ මාර්ගමට ආසන්න මේ සියලුම සාධක එක්රැස් වෙනවා. ඒ නිසා මේ අලුත් අදහස තමුන්නාන්දලාට මම ඉදිරිපත් කරන මේ ඉදිරිපත් කරන බොහොම කාලයක් පුත්වලින් දැන් අද කතාවෙන් ඉදිරිපත් කරන මේ පිළිවන්ව ඔබතුමාලාගේ අවධානය යොමු කරලා තවත් ප්‍රදේශන කරලා අනිකේ කරුණු ඉදිරිපත් කරන විදිහ මම ඉල්ලමින් එදා මම එදා තියෙන සම්පත්නේ පොත 1970 පිටුනේ මේ මාගම රාජධානී කියන මේ පොත එදා තිබුණේ 1970 ජනවාරි මාසයේ පිටුනේ මේ පොත එදා තිබුණු සම්පත් හැටියට තමයි මෙහෙම ගහලා තියෙන්නේ. මේක දෙවෙනි මුද්‍රණය පිට වෙලා තියෙන මම මේ ප්‍රතිපේක සමග මම මේ පුත්තික මේ හද මේ මාගම රාජධානිය ඒ පුත්තික මම මේ සමිතියට පරිත්‍යාග කරනවා. ඔබට තවත් ටික වේලාවක් තිබෙනවා අපේ ගෞරවනීය හාමුදුරන් වහන්සේගෙන් කරුණු පැහැදිලි කර ගැනීමක් හෝ වෙනත් යමක් දැන ගැනීමට තිබෙනවා නම් මේ ඊට අවස්ථාව. සයිත්‍යලගේ ලැබුණ නිසා යටාල දිසරම තමයි කියන කතාවයි. දෙමඩවල් විහාරයේ ළඟ මේ කුමාරයෝගෙන් ඇඟුල ඇගෙන දුටු ගැමුණු කතාවක්. මේ නැගේ උතුරු පැත්තේ රාජාන්ති මාත්‍ර සම්බන්ධතාවය මතද? අර කොමාරි මම හිතුවා අයියලා. මේ මෙහෙම මට මගේ කතාවේ එක පොඩ්ඩක් අමුතුයි. දැන් මට වායේ අවුරුදු 30ක් වෙනවා කියලා දැන් අවුරුදු 81ක් වෙනවා. ටිකක් අමතක වෙනවා මේක ගානට කතා කරගෙන යන එක හරි අමාරු. ඉතින් මෙහෙමයි ඒක සිද්ධිය. දැන් ඔය බුද්දල තියෙන රහතන් වැවූ කන්ද. ඒ කන්දේ අනිත් පැත්තේ තියෙන ඔය දෙමටමල් විහාරය නේද? ඔව්. ඒ යුද්ධයේ සිද්ධුනේ බුද්දල කියලා කියන්නේ. ඔව්. මේක සිද්ධිය මාගමක් ඒකට අවශ්‍ය නැහැ. මාගමක ඒකට සිද්ධියක් නැහැ. දුටුගැමුණු කුමාරයා උත්මලී ඉඳලා පසුබහැල එන අවස්ථාවේදී බුද්දලදී මේ අසංස කුමාරයා සකිනාවේ ඒක නිසා ඒක මාගම මෙහෙ සිද්ධ තියෙන්න ඕනේ කියන ආකල්පයකට ගන්න අමාරුයි. නමුත් මම ඔබට මගේ පුතේදී මම කියලා තියෙනවා ගෝඨාභය දසබෑ රජවරුන් මරුවට පස්සේ රාජ්‍ය ව්‍යාප්තිය දකුණට ආවා. දකුණට ආවට පස්සේ කාවන්තිස්ස රජුගේ බලයට පත් වෙනකොට දීඝවාපියේ සත්තාතිස්ස කුමාරයා පාලනයට යවපු නිසා කාවන්තිස්ස රජුගේ
නතරගම දසදා රජවරුන්ගේ රාජ්‍ය භූමියට ආවා රාජධානිය වෙනස් කරලා. ඒ කතරගම දසදා රජවරුන්ගේ පාලක ප්‍රදේශය තමයි අපි මේ වර්තමාන මාගම කියලා ගන්න. එතෙන්ට ආවා මෙයා රාජ්‍ය වෙනස් කරලා. එතෙන් පාලනය. ඒ වගේම වුණතරම් වෙලා තියෙනවානේ. දැන් පොළොන්නරුවෙන් අනුරාධපුරයෙන් පොළොන්නරුවට මාරුණා වගේ මේ පරණ මාගමින් අලුත් මේ ක්ෂත්‍රීය කතරගම ක්ෂත්‍රීයරුන්ගේ ප්‍රදේශයට පාලනය ගෙනාව කාවන්දිස රජු. එහෙම නම් ගෝඨාභය රාජ්‍ය දසබෑ රජු මැරීමෙන් පසු එතන ඉඳන් රාජ්‍ය මාගම දැන් අපි විශ්වාස කරන ප්‍රදේශයට එන්නේ. ඒක අවසන් වුණා. ඒ සේරම අවසන් වුණා දුටුගම රජුගේ අනුරාධපුරයට ගියා. දීඝවාපිය විතරක් ඉතුරු වුණා. ඒක නෑ. ශානත් මේ පස්නේ පිටවගේ කන්න. මේ ඒ නැගිනේ නෑ හැබැත්තම පොතුවිල් මානම හැබැත්තම පන්සල් වල සාස්ත්‍ර වල හැමතැනම කියනවා අරියවංශ දේශනා පැතුම්. ඒකේ රාත් දිවාරායනකම කළා කියන්නේ. මේ අරිවංශ දේශනේ කියන්නේ ලදදෙයින් සතුටීමේ පැත්තද? අන්න අරිවංශ දේශනේ මැද කියන එක තමයි මේ පස්සේ පිටයි සමහර වෙලාවට. අරිවංශ දේශනේ කියන්නේ ධන පුතේ තියෙන අරිවංශ සූත්‍රය කියලා සූත්‍රය. ඒකෙ තියෙන දේනේ ලදදෙයින් සතුටීම. ලදදෙයින් සතුටීම ඕ. ඉතින් අද ඒක වෙන දෙයකට පෙරලාගෙන තිබුණාට ඉතින් කරන්න දෙයක් නැහැ. නැසොනි මම අහන්නේ අරිවංශ දේශනේ සූත්‍රවලින් තියෙන විදියට බොහෝ පුඩා දෙන්නේ. ඔව්. නමුත් අරිවංශ දේශනේ රෑ ඇලුනතුරු දේශනා කරලා තියෙනවා. දැන් මෙහෙමනේ දැන් අපි ධම්මපදයේ එක ගාථාවක් මනසින්ම මුළු ත්‍රිපිටකයම සම්මර්ෂණය කරන්න පුළුවන්නේ. අරිවංශ සූත්‍රයේ පුංචි එකක් වුණාට අරිවංශය කියන්නේ මොකද්ද කියලා ආර්යවංශය ගැන විස්තර කරනකොට ආර්ය කියන වචනයම විස්තර කරන්න පුළුවන් අපිට මුළු ත්‍රිපිටකයම අල්ලලා. ඒ වගේ තමයි මේ දේශනා කරලා තියෙන්නේ. දැන් අරිවංශ සූත්‍රයේ මිනිසුන්ගේ පැහැල්ලු පැවතුම් ඇතුව ජීවත් වෙන්න කියන එක පැහැදිලි කරලා දෙන සූත්‍රයක් නේ. ඒකට සමහර රජවරු මිනිස්සු කහවණු බැංකුවල තැන්පත් කළා. ඒකේ පොලියෙන් ලංගහරනාට වඩා එළින් ඔව් බොහොම ලොකු මේ ගෞරවයක් දක්වලා තියෙන හැමතැනම තියෙන කෙලෙසුම් දෙක මේ නැගිනේ පැත්ත තියෙන උනේ ඇයි කො නැගිනේ පොලිස තමයි පානම ඉඳලා පොලියෙන් දැක්කා පොලිස තමයි හැමතැනම හම්බෙන්නේ දකුණට එනකන් එනවා නෑ දකුණු පැත්ත මේ කියන්නේ අනුරාධපුර පැත්තේ සෙනෙහස කියලා සඳහන් ඒ පිටුන අනුරාධපුර පැත්තේ ශිලාලේඛන කීපයකට සඳහන් වෙන ස්ථානයේ තියෙනවා කොමාරි පැද අරගෙන දෙන්න තියෙනවා කියන සූත්‍රයේ දේශනා කළා බහුලව සෙල්ලිපි හම්බෙලා තියෙන්නේ ඒක. දැන් නීලගිරිය රසුන් නැද දැන් නීලගිරිය කියලා විවහාර කළාට නීලගිරිය වර්තමාන වෙච්ච නමන්නේ. ඒ කාලේ මොනිදම බෞද්ධ නැහැ කියලා. ඒ චෛත්‍යය වල පස්සේ ඒක ආකාර චේති කියලා නෑ ඒ නීලගිරි උඩනේ. නීලගිරි චෛත්‍ය දෙන්නේ බෑවුමනේ. ඔව්. පැරණි නමේ ඉතින් කොයන්න ඉතින් අපිට. තාම රාද ගන්න. දුෂ්ට ගැමුණු මම මේක වැරදි කියලා දුෂ්ට ගැමුණු කියන එකේ අර්ථය වෙනස් කරන්න මට කියන්න පුළුවන් ඒක නෑ ඒක දුඩු ගැමුණු කියන පොතේ ඔකම නෑ පුතන මෙහෙම දැන් දුඩු කියන වචනය චෙට්ට කියන එකෙම බිනෙන්න පුළුවන් පාට දුෂ්ට කියන වචනේ එතන පාවිච්චි කරන සංස්කෘතයේ තියෙන දුෂ්ට කියලා වචනය. දුෂ්ට කියන්නේ ධෛර්ය සම්පන්න කියන. ධෛර්ය සම්පන්න පුජ්‍යලය. ධෛර්ය සම්පන්න පුජ්‍යලය කියන අර්ථයෙන් තමයි ඒ දුටක කියලා ඔක පාලි මේ සෙල්ලිපි වලට ඊට පස්සේ කතාව පිළිවෙල ගොඩක් කියන කරන්නේ කාලායන කන්නිකා කියලා අනිවාර්යයෙන් ඒ කියන්නේ අතන රාජ්‍ය තීර්ථය තැනක් කියන්නේ දෙයක් නෑනේ
මියරදවරු බද්ධගත්තන සම්බන්ධයෙන්ම බුද්ධවන්තේ සාක්‍යවන්තය. ඒ නිසා තියෙන ඇද්ද දෙවනම් පිසරත් යන් අවබෝධයක් සාක්‍යවන්තක පරපුරත් දක්ුණ කිය. ඇත්තවසයෙන්ම පේනවානේ නැත්තන්න එන්න ඇති. ඇත්තවසයෙන්ම රෝහණයේ පිහිටෝපු දීගාවු ජනපදය එට රෝහණ ජනපදය කියන දෙකට අමතර අනුරාධගාමි කියලෙකුත් රෝහණය පිහිටෝල තිබිල නැන් විජේ කුමාරයාගේ හැමදියකුත් අනුරාධගාම පිහිටවා බද්ධගච්ඡානාගේ කියෙන අනුරාධගාම පිහිට එතුට බද්ධගච්ඡානා විජේ කුමාරයා පිහිටෝපු අනුරාධගාමී තමයි අනුරාධපුරේ. එතකොට මධ්‍යගච්ඡානාගේ සහෝදරය පිහිටවපු අනුරාධගාමී කවුරුත් වෙලා නැහැ. දැන් මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ එක තැනක තියෙනවා අනුරාධගාමී ගැන ක්‍රිස්තුපූර්වයේ දෙල්ලිපියක සඳහන් කරනවා. එතකොට එහෙමනම් ඒ අනුරාධගාමී තියෙනුනේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තැනක. එතකොට මම කියන්නේ අනුරාධගාමීයි රෝහණගාමීයි දීගාගාමීයි කියන මේ ජනපද තුනම ජනපද තුනම මේ පිහිටවල තියෙන්නේ වර්තමාන රෝහණ නමින් හඳුන්වන දේශය තුළ. ඔව්. ඒ වෙන හැමතැනම අපිට හම්බ වෙන රජ පරම්පර. දැන් ඔය අනුරාධගාමී රාජ පරම්පරාව තමයි චන්දනගාම ශාස්ත්‍රීයවරුන් හැටියට හඳුන්වන්නේ නැත්තේ කියන එකට කරුණු පිළි. දැන් චන්දනගාමී කියලා බොහෝ දෙනා විශ්වාස කරන්නේ අර සිස්සමහරාමයන් කියන අඳගිරියනේ. ඉතින් කතරගම ළඟම රණගිරිසෑය ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. ඒක පුරාණ කිසි. දැන් මේ මෙතන මේ වලවේගම් නිම්නේ කටුපත්ඔය ප්‍රදේශයේ ඒ පැත්තේ හම්බෙලා තියෙනවා මේ අෂ්ටඵල රුව බෝධීන් වහන්සේ නමක් කියලා විවහාර වෙන පාරම්පරික භූමියක් විශාල නටබුන් තියෙන දැන් බුදුලක් කරලා තියෙන තැන. සඳගනා නුවර කියලා එකට කියන්නේ. අඳගිරිය කියලා කියනවා. ඒකෙ ගිහින් මම පරීක්ෂණයක් කළා. පරීක්ෂණ කරලා ඒ වටා තියෙන ශිලා ලේඛන අරගෙන ෆෝමික් කවුරුද ඉවරලා පොඩි ආටිකල් එකක් මම ලියලා තියෙනවා. ඒක තමයි චන්දනගාමී කියලා උපුරන්න අපිට මේ තියෙන කරුණ. රජ පරම්පරා කීපෙකුත් ඒකේ දෙන්නේ සඳහන් වෙන කරණීය. එතකොට ඒ චන්දනගාමී හිටිය ශාස්ත්‍රීයවරුත් ආචරගාමී හිටිය ශාස්ත්‍රීයවරුත් කැලණි රාජ්‍යයේ හිටිය ශාස්ත්‍රීයවරුත් අනුරාධපුරයේ හිටිය ශාස්ත්‍රීයවරුත් ඔක්කොම භාවිත කරනකොට මහාවංශ කතුවරයා යොදලා තියෙන කත්තිය කියන වචනය. වෙන වචනයක් යොදලා නැහැ. එතකොට ඒ ශාස්ත්‍රීය කියන වචනය යොදලා තියෙන්නේ එකම පරම්පරා යුද්ධීය නිසයි ඒ වංශ පරම්පරාව පැහැදිලි කර හඳුන්වන්න යොදලා තියෙන්නේ. ඒ නිසා අපිට පේනවා ඔය බද්ධගච්ඡානගේ ආපු සහෝදරයින්ගේ පරම්පරා කියන තමයි හැමදෙම කැටිලා. එමනසුනන්දේ බද්ධගච්ඡානා කුමරිගේ සහෝදරයා ඔය කතරගම පැත්තට එමුද බලපා වෙන්නේ මොකද නැගෙන්නේ එන්නේ ලංකාවට නැගෙන්නේ ජනපද පිහිටවන කොට මේගොල්ලන්ට අර ප්‍රදේශයේ පිහිටවෙන්නේ මේ ප්‍රදේශයේ පිහිටවෙන්නේ කියලා ඉඳ තියෙන හැටියට දෙන්න දෙයිද ඒ මොකද මේ මේගොල්ලෝ ඒකුම්කාර වෙන රජ කුමාරවරුනේ නිසා බොහොම කුංචි අද අද දෙන්නාගේ ප්‍රජස් හතර පහක් දීලා ඇසුලියක් කරලා තිබුණා. මොනිචාර නැගිරේ හරිත බටේ හරි සම්බන්ධතාවකින් ඒගොල්ලෝ ආවද කියලා. එහෙම කියන්නේ. ජනාවාස බිහි වෙන්න ඇති. නමුත් මේ ජනපද බිහි කරන රාජ්‍ය පාලන තන්ත්‍රයේ හදන්නේ. එහෙම ඉන්දියාවේ බටහිර පැත්තට සම්බන්ධ එක තමයි. ඔව්. එහෙම වෙන්න පුළුවන්. එහෙම ඒ මිනිස්සු ආර්ය සංක්‍රමණයට වෙන්න පුළුවන්. ආර්ය සංක්‍රමණයෙන් මිනිස්සු ඇවිල්ලා ගම් පිහිටුව ගන්න පුළුවන්. දැන් ගම කියලා කියන්නේ දැන් ගම ගැන කියනකොට ගම් දෙවර්ගයක් තියෙනවානේ. ගමන් කරන ගම් තියෙනවා. භූමිය පදිංචි වෙච්ච ගම් තියෙනවා. දැන් ඍග්වේදයේ තියෙනවා ගව්‍යග්‍රාමන් වහමානම් ගග්‍රාමන් කියලා. ගව්‍යග්‍රාමන් වහමානම් ග්‍රාමන් කියන්නේ ගමන් ගන්නා ගම්. හරි. ගමන් කරන ගම්. ඒ කියන්නේ ජන කණ්ඩායම් හැදිලා වත්තෙන් ගමකට ගමන්. ඒකට ඒගොල්ලෝ ගිහිල්ලා
යම් කිසි කණ්ඩායමක් ගිහිල්ලා යම් කිසි භූමියක් සුදුසුයි කියලා කල්පනා කරලා ඒ භූමිය පදිංචි වුණා නම් ඒ භූමිය අපසරියක් ගම්. මේ වගේ ගමන් කරන ගම් දෙකක් මුහුණට මුහුණලා හම්බෙච්චාම තමයි ඇති වෙන්නේ සංග්‍රහ. සතර. ග්‍රාම දෙකක් මුහුණට මුහුණලා හම්බුනාම සංග්‍රහයේ ඒකයි. ඒක නිසා වෙයි පොඩි පොඩි ජන කණ්ඩායම් ඇවිත් ලංකාවේ මේ ප්‍රදේශවල දැන් ඒකට දැන් වලවේ මෝදර ගොඩපවත වරා. ගොඩවාය කියන්නේ ගොඩපවත. සෙල්ලිපිය තනාගෙන ගොඩපවත කියලයි කෝටපබ්බත වරා. එතකොට ඒ වරායේ අතීතයේ ඉඳන් දැන් වරායේ මේ කස්ටම් ඉන්නේ කියලා දැන් දැන් පන්සලටනේ. ඉතින් එතකොට ඒ වෙනදාම සඳහා ඔය මේ බරුකච්ච සුප්පාරක ඒ අපිට පේනවනේ අපේ ලංකාවේ දැන් එක සෙල්ලිපියක සඳහන් වෙන ක්‍රිස්තු පූර්ව යුගයේ සෙල්ලිපියක සඳහන් වෙනවා බරුකච්චේට යන්නා වූ උජ්ජලේ කියන්නේ බරුකච්චක කියලා සෙල්ලිපිය සඳහන් වෙනවා. ඒකට බරුකච්චේට යන්න නම් ඒ පිළිබඳ ඉන්දියාවෙන් දැනීමක් තියෙනවා. ඉතින් මගේ අදහසක් තියෙනවා මම බලලා කිව්වා මේ වලවේ දැන් ගිරනා ගිරිනුවර වලබි ඔය ආශ්‍රයෙන් තමයි වලබි කියන එක තමයි වලවේ ගිරනාර ගිරිනුවර. ඉතින් ඒ වගේ ඒ පැත්ත ආශ්‍රය කරගෙන මේ වලවේ මුහුදරින් ගොඩ බහලා ඇතුළට පදිච්ච වෙච්ච අය තමයි ඒ ගිරවපත් වෙන්නේ ඉස්සර මිනිස්සු. අපි ඒවා අර මේ හොයලා බලලා තියෙනවා මදි අපි තාම ඒක හොයලා බලනවා නම් දැන් වලවේ ආශ්‍රිත වලවේ ගම දෙපස ආශ්‍රිත සංස්කෘතිය මම හිතන්නේ කවුරුත්ම අධ්‍යයනය කරන්න ඕනේ වැදගත් එකක් වලවේ උඩට ඉහළට යනකම් ඒ පිළිබඳව අධ්‍යයනය ඉතාම වටිනා හරියට තියෙන පුරාවස්තු ඉතින් ඒ දිහා බැලුවම අපිට පේනවා තියන් ජන කණ්ඩායම් අතීතයේ ඉඳලා මේ ප්‍රදේශවල ප්‍රතිචාරය හදලා ඒ අතර පාලක කේන්ද්‍ර ස්ථාන වශයෙන් ඔය රජ කුමාරවරුන් ජනපද පිළිතුරගන්නේ කොහමද වගේ අන්න එහෙම එකක් ඔය රෝහණ එහෙම කරලා ස්වස්තිකය ගැන කතා කරේ. ඔව්. ඒ ස්වස්තිකය අර පාසිවල තියෙන අර ස්වස්තිකය ස්වස්තිකය නිකන් ස්වස්තිකය. ඒක අර ඉරි යටතේ ඉරි කියලා. ඔව්. ඉරි හතරක් තියෙනවා මෙතේ මේ ස්වස්තිකය. පැතරනේ එක මුදල් පලාත් මුදල් අද තියෙන ඕනේ නේ ඒ කැලණිය ප්‍රදේශයේ නැත්නම් මුදල් නැහැනේ මේ ගොඩක් කරගෙන දැන් ඔය කැලණිය තියෙන්නේ විහාරයේනේ රාජධානිය තියෙන්නේ දැන් රාජාවලිය වගේ පොත්වල කියනනේ ගෙඩවි මේදල දුලසෝවද්ද කොහෙ තිබුණා කියලා මොහොතේ මේ ලංකාවේ ඉදම ඒවා මේ කැලණිදීස රජුරන්ගේ මේ අපරාධය නිසා ඒවා ගොඩගැඩුවා කියලා මේ පොත්වල කියලා තියෙනවනේ. එහෙම මොහොත ගොඩගැල්ලනකොට මේ රාජධානිය තිබිච්ච ප්‍රදේශය යට වෙලා එන්නේ. දැන් ඔය තියෙන කැලණිය විහාර කරන එකේ කොටස වෙන්න ඕන. සමහර අය කියනවා ඒක සුනාමියක් වගේ පිටක් වුණා කියලා. ඒ වෙලාවේ ඉතින් සුනාමියක් වගේ එකක් නැහැ. ඉතින් ඇත්තටම ප්‍රදේශය දැන්නේ. අනිත් එක සුනාමියක් කියන එක සාමාන්‍ය ආපු යනවා මේ කෙටි වෙලාවක්. බය අපි දන්නවා බය හයකින් විතර සම්පූර්ණ සිද්ධිය ඉවරුණා. ඉතින් ඒ කෙටි කාලය තුළ මේ දැන් ඕක මෙහෙමයි අපි ඉතින් ඔය පැරණි මිනිස්සුන්ගේ රචනාවල තියෙන ඒවා ටිකක් අපි ශාස්ත්‍රීය මට්ටමට හිදලා පාලනය කරලා ගන්න ඕන. දැන් ඕක සමහර දෙනා කියන්නේ විහාර මහදේවිය මුහුදු මගින් එක්කරගෙන ගියා කාවන්තිස රජුගේ විවාහ කරගන්න කියලා කියන්නේ සමහරු. ඔය ගොඩ ගැලීම මුහුදු ගෑම වෝ පිළිබඳව විශ්වාස කරන්නේ නැහැ ඓතිහාසික වශයෙන්. ඒක හොඳයි. ඉතින් ඒක අනේ රචනා කරලා තියෙන්නේ නේ. දැන් නන්දි මිත්‍රයෝදියා ගැන කියනකොට මහාවංශය කියලා තියෙන්නේ දාගලේ බැඳලා තිබ්බලු මේ පොඩි එකා මේ පුංචි කාලේ නන්දි මිත්‍රයෝදියා.
ඒක ගලත් ඇතිගෙන ගිහිල්ලා ඒක දොරපිලේ වැදිලා රැහන කැඩුනා. කැඩුන නිසා නන්දිය සිඳු නිසා නන්දි මිත්‍ර වුණා කියලා මේ ඉන්නේ මහවංශයේ කියන නන්දි කියන වචනේ යාට ආවේ තාත්තගේ නම. තාත්තා මිත්‍රගේ තාත්තා නන්දි. නදික මිත. දැන් සෙල්ලිපියක මම හොයාගත්ත ඕමුණුගල කියලා තාත්තගේ හොයාගෙන ඉති අලුතෙන් ආගත්ත ඒකද පරමක නදික මිත කියලා සඳහන් වෙනවා. එතකොට නන්දිකගේ පුත්‍රයා නදික මිත. මේ විදිහට තාත්තගේ නමින් පුතා හඳුන්වන එකක් එතන කරලා තියෙනවා. ඒකයි ශාස්ත්‍රීය මට්ටම. ඒ වගේ ඔත්තලෝ කියන ඔයගේ කරුණ ගැන අපිට එකපාරටම මේ ප්‍රතික්ෂේප කරන්නත් බෑ. නමුත් එකපාරටම පිළිගන්නත් අමාරුයි. ඒකට වෙනත් හේතුවක් මොකක් හරි තියෙන්නේ නැද්ද ඉතින් ඒක. ගොඩගලාගෙන රහතන් වහන්සේ කෙනෙක් මරපීක පිළිබඳව මේ ආන්දෝලනේ මහ ජනතාවගේ යම්කිසි කැළඹිල්ලක් ඇති වෙනවා. ඕවා එක්කම කතාවල් ඉතින් අන්තරතාවට දැනෙන්නේ තියෙන ඔය දැන් අපි කියන සුනාමිය සාමාන්‍යයෙන් ඔය පැය කීපයකට ගියාට ඒ කාලේ මුහුද ගලාගෙන දුන්නේ එන්න ඇතිනේ වෙන වඩා විශාල කැළඹිල්ලක් අපේ වෙන්නේ පරිකම නැහැ නේද? සුනාමිය කියන එක අද අපි පාවිච්චි කරන වචනේ නේ. එදා හැම කියන මුහුද ගොඩ ගලාගෙන ආවා කියලා නේද? එහෙනම් මුනේ අවුරුදු 7000 කට විතර. 7000 කට විතර පෙර මුහුද මත්තම මීටර 120ක් උඩ ගියා. ඒ කාලේ නම් ගොඩක් දුරට ලංකාවේ ප්‍රදේශ යටු මේක මේ ඈත කාලේ නේද අවුරුදු 7000 කට පෙර නම් මේම එක තුනක් සුනාමිය කියන්නේ සාධක තියෙනවා. සුනාමිය සාධක තියෙනවා. සුනාමිය කාල සීමා